ඇටමාලක් අතේ තියාගෙන බණපොත් අරගෙන ගිහියෙක් එනවනම් ඕනවට වැඩිය චතුරාර්ය සත්‍ය ගැන අනිත්‍ය දුක් අනාත්ම ගැන බණ කියාගෙන පින්වත්නි බොහොම පරිස්සමෙන් වැඩ කරන්න. බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. මේ විදේශගතව ඉන්න අපේ පින්නතුන් තමයි ගොඩාක් මේ ධර්ම දේශනා පව අපේ අහන්නේ. ඒ නිසා ඔබට මම කියන. සමහර පින්නතුන් අපිට කතා කරලාගෙන අනේ හාමුදුරුවනි මං අවුරුදු ගාණක් තිස්සේ මහන්සිලා හම්බ කරපු සල්ලි ටික ඔක්කොම මෙහෙම මිනිස්සුෙකුට දුන්නා. මට ගෙයක් හදලා දෙන්නම්, වාහනයක් කරන් දෙන්නම්, රත්තරන් බඩු ටික කරන් දෙන්නම් කියලා පොරොන්දු වුණා. ඒ මිනිහා සල්ලි ටික ගත්තම යාගියතක් නේ. සමහර විට ඔන්න තනියම ඉන්න කාන්තාවන්ට උදව් කරන්න හරියට සත්පුරුෂ අයියලා ඊළඟට සත්පුරුෂ මහත්තුරු හරියට ඉදිරිපත් වෙනවා. මේ අසරණ වෙලා ඉන්න නංගිලාට, අසරණ වෙලා ඉන්න වැන්දබුවන්ට එහෙම පිහිට වෙන්න හරියට උදව්. ඔය පිටරටවල ගිහිල්ලා වැඩ කරන මිනිස්සුන්ට ගොඩාක් වෙලාවට ටිකක් හරි හම්බ කරලා රත්තරන් බඩුවක් හරි මේ හම්බ කරගෙන තියන් ඉන්න ගෑනු මිනිස්සුන්ට උදව් කරන්න පිහිට වෙන්න හරියට බෝධිසත්ත්ව උතුමාණන් වහන්සේලා අර නරියා වගේ කට්ටිය බලාගෙන ඉන්නේ. ඔය අන්තර්ජාලයෙන් ඔය සෝෂල් මීඩියාවල අපිට පේනවා ඒ කට්ටිය සැරිසරනවා. ඒ කට්ටිය සත්ගුණවත් සත්පුරුෂ වේශයෙන් සැරිසරනවා. සමහරු බුදුසරණ පත්තරේ, ඊට පස්සේ කෙලෙස් 1500 බණපොත, ජාතක කතා පොත, පිරිත් පොත බෑග් එකේ දාගෙන බස් එකට නගිනවා. නැගලා අර වගේ ඇහැට කනන පේන තලත් ඇනි වයසේ ටිකක් අල්ලගන්න පුළුවන් වගේ කියලා හිතන ගෑනු මිනිස්සෙක් එහෙම දැක්කොත් හිමීට ළඟින් වාඩි වෙනවා. කතා බහට යන්නේ නැහැ, ඇඟේ හැප්පෙන්න යන්නේ නැහැ, එහෙම මෙන් අතපත ගන්න අරමුව කරන්න කියලා සෞද්දු වෙන්නේ නැහැ. ඉඳගෙන යන ගමන් ඇහැක් කරලවත් ඒ පැත්ත බලන්නේ නැහැ. බුදුසරණ පත්තරේ අරගෙන කියවනවා. උඩ ඉඳලා පල්ලෙහාට කියනවා, පල්ලෙහා ඉඳලා උඩට කියවනවා. ඊට පස්සේ බණපොත කරගෙන කියවනවා. අර මිනිස්සයත් කොනින් කොනින් බලනවා. අනේ මේ වාගේ අසත්පුරුෂ සමාජයක, තක්කඩිය හොරු කාලකන්‍යෝ බේබද්දෝ ඉන්න සමාජයක මේ තරුණ මල්ලි, මේ තරුණ අයියා බලන්න කොච්චර ගුණවත්ද. බණ පොතක් කියාගෙන වටපිටාව ඉන්න ගෑනු මිනිසුන්ට අර මිනිසුන්ට ඔච්චම් පාන් නැතුව බොහොම සංවරව යනවනේ. හොඳට කලිසම ඇඳලා, කමිසෙ යට කරලා, බෙල්ට් එක දාලා, හොඳට කොණ්ඩේ කොටට කපලා පීරලා ලස්සනට මේ වැදගත් විදිහට ළමෙක් නෙමෙයි. හොඳ ළමෙක් බණ පොත බලන්නේ, බස් එකේ යනකොටත් බුදු සරණ පත්‍රේ බලන්නේ කියලා ටික ටික හිත ඒ පැත්තට යනවා. අර මිනිස්සයා කොහොමත් රබර් හැදාගෙන බලන් ඉන්නේ මේ ගෑනු මිනිස්සයාගේ ඉරියව්, හිතුම් පැතුම් වෙනස් වෙන විදිය. ඇයි කපටි වංචාකාර නරින්ට කොහොමත් පින්වත් ඔබට ඉව තියෙනවනේ. කපටියාට ඉව තියෙනවා. ගානට Tamanට ඕන පැත්තට හැරුණා කියලා දැනගත්තාම නිකන් අහන ඔබතුමිය කොහෙද යන්නේ, කාලද බීලද. එක්කෝ අර බණපදයක් කියන බලන්ට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවනේ. සුදු ඇඳගෙන ඇටමාල අතේ තියාගෙන බණපොත් අරගෙන ගිහියෙක් එනවනම් ඕනවට වැඩිය චතුරාර්ය සත්‍ය ගැන අනිත්‍ය දුක් අනාත්ම ගැන බණ කියාගෙන පින්වත්නි බොහොම පරිස්සමෙන් වැඩ කරන්න. බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. සුදු ඇඳගෙන බණ කියාගෙන ඕනවට වැඩිය ගිහියෙක් එනවනම් දැනගෙන තියාගන්න මොකාට දෙන්නේ. හොඳ වුණොත් ප්‍රශ්නයක් නැහැ, ඒක පස්සේ බේරගන්න බැරිය. කෝකටත් කල්පනාවෙන් ඉන්න. අර මිනිස්යාගේ හිත මේ පැත්තට ආවා කියලා දැනගත්තට පස්සේ ඊළඟට තේ ටිකක් බොන්න බැහැලා එතන ඉඳලා ටෙලිෆෝන් අංක ඉල්ලගෙන ඉන් පස්සේ තමයි සෙල්ලම පටන් ගන්නේ. කොහෙට කොහෙට හරි එක්කන ගිහිල්ලා අතේ කරේ තියෙන සල්ලි ටික, බඩු මුට්ටු ටික අරගෙන තව ඕනෑපාකම් ටික කරගත්තට පස්සේ ආගිය අතක් නැහැ මේ සපුමල් කුමාරයා. ඊට පස්සේ මේ දේවතාවුන් වහන්සේ පේන මාණිකවත් නැහැ. ඔබ අන්ත අසරණ වුණා. සමහරට විදේශගත වෙලා ඉන්නකොට ඒ රටවල් වලදී හම්බෙනවා බෝධිසත්ත්ව කුමාරවරු. තමන්ගේ gederin ඉන්න සැමියාට නැති විශ්වාසී, තමන්ගේ සහෝදර සහෝදරිය ගැන නැති විශ්වාසී, තමන්ගේ දරුවා ගැන නැති විශ්වාසී ඇති වෙනවා අර බෝධිසත්ත්ව උතුමාණන්ල ගැන. ඊට පස්සේ තමන්ගේ ඇඟේ කරේ පදේ තියෙන ඔක්කොම ටික දන් දෙනවා. දීලේ වෙලලා මාසෙ දෙක තුන යනකොට අර කට්ට කයිඩාට ගියා. මේ වාගේ හතර පහ පොලරකටම ගිහිල්ලා මේ මිනිස්සු රවට්ටගෙන ඔක්කොම අරගෙන පලා ගියාට පස්සේ පොලිසි ගානේ, උසාවි ගානේ, දේවාලවල් ගානේ අරවා මේවා හදිහුණියම් කර කර පොල් ගගහ යන්තර මන්තර කිය කියා රටේ නැති කෝලම්. ඒකටම අහු වෙලා ඉන්නවා තක්කඩි කට්ටඩියෝ ටිකක්. අරවා මාතාව, මේ දේව මාතාව, අර කපු මහත්තයා කියලා ඔය බලන්නකෝ අන්තර්ජාලයට ගියහම ඉන්න දෙන ඔක්කොම පිහිට වෙන්න බලාගෙන ඉන්නේ විදේශගත දුකටපත් වෙච්ච දරුවොන්ට. ඊට පස්සේ අර මෙච්චරක් එවන්න, අච්චරක් එවන්න, ඊට පස්සේ මෙහෙම කරන්න පිහිට වෙන්න පුළුවන් පුතේ කිය කියා හරි ආදරෙන් කතා කරනවා. අර Tamanට වංචා කරපු අය අල්ලලා දෙනවා, ඒ වංචා කරපු මිල මුදල් ටික අරන් දෙනවා කියලා මෙයාලත් ඉතුරු ටික කඩා ගන්නවා. ඇයි අර වංචාවට ලක් වෙච්ච දුකට වේදනාවටපත් වෙච්ච මිනිස්සයා කොහෙන් හරි ගොඩ එන්නනේ බලන්නේ. අර ගසාගෙන යන මිනිහට පිදුරු ගහත් ගහක් අර මොකක් හරි කරුමිකෙල්ලෙනවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච සතේ ඒ මිනිස්සු හූරා කෑවට පස්සේ ආයෙ මොකවත් නැහැ. ඊට පස්සේ අපිට කතා කරලා කියනවා අනේ හාමුදුනේ බලන්න වෙච්චදී මට හරි ප්‍රශ්නයක් වුණේ. මම මෙහෙම හම්බ කරලා බොහොම දුක් මහන්සිලා මෙහෙම මිනිස්සෙක් මාව කසාද බඳින්නම් කියලා, දරුවොත් එක්ක මාව බාර ගන්නම් කියලා මෙහෙම කිව්වා. අන්තිමට ඔක්කොම ටික අරගෙන මිනිහා ගිහින් යන්ට ආගිය තන්නේ. බැලුවා මේ මිනිස්සයාට පවුල් දෙක තුනක් තියෙනවා. අර
නරකද මේකද කියලා විස්තර හොයලා බලන්න නැතුව පරීක්ෂා කරලා බලන්න නැතුව වැඩ කිරීමේ ප්‍රතිඵලය ඕකයි. ඒ නිසා ඔය මේ පැණිවාගේ වචන වලට ඔබ අහු වෙන්න එපා. පස්සේ හලාහල විස ඔබට කැවුනොත් එහෙම මැරෙනවා. ඒ නිසා පින්වත්නි, හොඳට සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න මේ කාලේ. හොඳට රට ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන ටිකක් හොයලා බලන්න. මොන මිනිසයා කිව්වත් එක පාරට පිළිගන්න යන්න එපා. තුන් ලෝකයක් ජයගත්ත කෙලෙස් බින්දුවක්වත් නැති අමාමෑණී බුදුරජාණන් වහන්සේ පවා වදාළේ ඕනම දෙයක් ගැන කවුරුවත් කිව්ව පළියට අහන්න එපා. තමන්ගේ බුද්ධියෙන් හොඳට කල්පනා කරලා තියෙන ගන්න කියලා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වසන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන් subscribe කරන්න, bell icon එක click කරන්න. බිනර පුර පසළොස්වක පොහෝ දිනයේ වසන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ක්විටි වෙසෙන වසන ධර්ම දේශනා YouTube නාලිකාව දිනපතා ශ්‍රවණය කරන පින්වත් දියණියක් විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ වූයේ මීට වසර ගණනාවකට පෙර ඔක්තෝබර් මාස 3 වන දින පරලෝ සැපත් රත්නපුර රක්වාන මැදගංගොඩ විසූ HM තේමිස් ආදරණීය පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් HM තේමිස් ආදරණීය පියාණන්ගේ ආයති භවය සූපත් වී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. එමෙන්ම දැනට අසනීප තත්ත්වයෙන් පසුවන PK පොඩිහාමි උපාසිකා මාතාවටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. අද දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර දම්නද ධර්මාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක දුරන්දර අතිපූජනීය කොළපිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නේ නවසරයි සත්පුරුෂ පින්වත්නි, මේ උතුම් බිනර පුරපසළොස්වක පොහොය දවසේ පින්වත් ඔබ අපි සූදානම් වෙන්නේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව මගින් මුළුමහත් ලෝකයේ පුරාම විසුරුවාහනු ලබන තවත් එක් උතුම් සද්ධර්මදේශනාවකට සවන් දෙන්නට. ඒ අනුව අද දවසේ සිද්ධ කරන මේ උතුම් ධර්මානුශාසනාව මේ ආකාරයට වස්සාන දේශනා නාලිකාව තුළ සිද්ධ කරවාගෙන මුළු ලෝකයේ පුරාම ධර්ම දානයක් හැටියට බෙදා හරින්න අවශ්‍ය කරන පින්බර දහම් දායකත්වයේ ධර්මින් කටයුතු කරන සත්පුරුෂ පින්වත් පිරිසක් අපට අද දවසෙත් මුණ ගැහෙනවා. කුවේට් සිට පින්වත් දියණියක් හැටියටයි එතුමිය සිහිපත් කරන්නේ තමන් පිළිබඳව. වස්සාන දේශනා නාලිකාවේ ආරම්භයේ ඉඳලා මේ දක්වාම දිනපතාම ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම දේශනා සිද්ධ කරමින් ලෝකයට ධර්ම දානය දෙන්න පින්බර දායකත්වයේ ධර්මින් නිරන්තරයෙන් කටයුතු කරන ශ්‍රද්ධාවන්ත දායක පින්වත් මහත්මියක් හැටියට එතුමිය අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. ඇය සෑම අවස්ථාවකදීම මේ උතුම් පින්කමට දායක වෙනකොට ඇය පිළිබඳව විස්තර කරුණු කාරණා දීර්ඝව සිහිපත් කරන්නට යන්නේ නැහැ. කුවේට් සිට පින්වත් දියණියක් විසින් දායකත්වයේ දරනවා කියන කාරණය සිහිපත් කළාම ඇති සාමින් වහන්සේ කියලා අපට මතක් කරනවා. තමන්ගේ නමින් මිය පරලව ගියපු ඥාතීන් සිහි කළ පින් දීලා හැම දිනාටම ආශිර්වාද කිරීමයි ඇයිගේ ප්‍රධාන අරමුණ. අද දවසෙත් ඉතින් මේ උතුම් මහා පින්කමට පින්බර දායකත්වයේ දරන එතුමිය
මීට වසර ගණනාවකට පෙර ඔක්තෝම්බර් මස 3 වන දින පරලෝසැපත් රත්නපුර රක්වාන මැදගංගොඩ විසූ එච්.එම්. තේමි සාධනීය පියාණන්ට පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය මහා පින්කමක් සිදු කරගන්න කල්පනා කළා. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලෙන් එච්.එම්. තේමිස් පියාණන්ගේ සාංසාරික භවගාමී ජීවිතයේ සුවපත් වී මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මෙම උදාරතර කුසල ශක්තිය හේතු වාසනා වේවා කියන ප්‍රධාන අරමුණ මූලික කරගෙන තවත් යහපත් අරමුණු බලාපොරොත්තු කීපයක් මෙහි තේ ඇතුවයි එතුමිය මේ පිතුම් පින්කම සිද්ධ කරනු ලබන්නේ. මේ රැස් කරගන්න උදාරතර ආනිසංස ධර්මයන් වගේම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණින් මේ උතුම් පින්කමේ දායකත්වයේ දන්න පින්වත් මහත්මිය ඇතුළුව ඒ සියලු දෙනාගේම යහපත් අරමුණු බලාපොරොත්තු ආකාරයෙන් සඵල වේවා. දෙවියන්ටත් තමන්ගේ නමින් මියගිය ආදරණීය පියතුමන් ප්‍රධාන සියලු ඥාතීන්ටත් සුජීවත් වෙන සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන රට ලෝකයේ පුරාම ඉන්න ඔබ අපි හැම දෙනාටත් මෙලව ජීවිතයේ කායික මානසික සුවය සැලසේවා. ධර්මාවබෝධයේ උදා වේවා. අපේ පරලොව ජීවිතත් සුවපත් වේවා. ධර්මාවබෝධයේ සැලසේවා. සංසාර දුකින් අතමිදී උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මෙම උදාරතර ධර්ම දේශනාමය, ධර්ම ශ්‍රවණමය, ධර්ම දානමය මහා කුසලය එකසේ හේතු වාසනා වේවා කියන උතුම් අරමුණ ඇතුවයි අද දවසෙත් අපි මේ මහා පින්කම ආරම්භ කරනු ලබන්නේ. කාරුණික පින්වත්නි, අද මේ ධර්මානුශාසනාවේදී මම යම්කිසි සාකච්ඡාවක් ගොඩනගන්න කල්පනා කළා. සමාජයේ ජීවත් වෙන ඔබට එදිනෙදා ජීවිතයේ වඩාත් වැදගත් වෙන කාරණයක් සම්බන්ධව මේක දහම් කාරණයක් කියලා කිව්වට වැරද්දකුත් නැහැ. සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා වැදගත් වෙන ප්‍රධානම ජීවන කාර්යයක් කියලා කිව්වට වරදක් වෙනසකුත් දකින්න පුළුවන්කමක් නැහැ. ධර්මයේ කියනකොට එකපාරටම ගතානුගතික විදිහට ධර්මයේ කියලා අමුතු දෙයක් ගැන හිතාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ධර්මදේශනාවක්ද, මේ වාගේ කාරණයක් ධර්මදේශනාවකට කියන්න ඕනද වගේ දෙයක් ගැන හිතෙන්න පුළුවන්. නමුත් මට මේ වෙලාවේදී ධර්මයේ කියන්නේ මේකයි, අධර්මයේ කියන්නේ මේකයි, අපේ බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන මෙන්න මේ විදිහට කිව්වා කියන එක නැවත මුල ඉඳලා පැහැදිලි කිරීමක් කරන්න කාලය ගන්න බෑ. ඒ නිසා ධර්මයේ කියන්නේ මොකද්ද? දේශනාවක් තුලින් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකසත්ත්වයාව දැනුවත් කළේ මොන මොන ආකාරයටද? උන්වහන්සේ මෙලවට පරලවට දෙකටම ප්‍රඥාවෙන් යුක්තව නුවණක්කාර විදිහට තීන්දුව తీරන අරගෙන දුරදිග හිතලා බැලීම් හොඳට පරීක්ෂා කරලා හොඳට විපරීක්ෂා කරලා කරුණු කාරණා හොයලා බලලා ඕනෑම දෙයක තීන්දුව తీරන ගැනීම සම්බන්ධයෙන් ඊටාම ඉහෙලින්ම අගය කරලා ඒ වටිනාකම පෙන්නලා දුන්න ශාස්ත්‍රුන් වහන්සේ නමක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන යම්කිසි ගැඹුරු අර්ථ දැක්වීමක් තියෙන කෙනෙකුට මේ කියන කාරණා පිළිබඳව ගැටලුවක් නැතුව කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම කල්පනා කළේ පින්වත්නි, විශේෂයෙන් ගිහි පින්නතුන්ටත් පැවිදි අපිටත් අපි දෙගොල්ලටම වැදගත් වෙන, විශේෂයෙන්ම දුක් මහන්සි වෙලා යමක් හරි හම්බ කරගෙන ජීවිතේ සැපවත් කරගන්නට කල්පනා කරන පින්වත් ඔබට එදිනෙදා ජීවිතේ ඉතාම වැදගත් වෙන කාරණයක්. ඒක තමයි විශේෂයෙන්ම මේ අපරික්ෂාකාරී විදිහට, ඒ වගේම අපරික්ෂාකාරීව වගේම දැඩි ලෝභයෙන් දුරදිග හිතන්නේ බලන්නේ නැතුව කටයුතු කිරීම නිසා වංචාවලට අහුවෙලා තමන් විශාල වශයෙන් භෞතික වශයෙන් පාඩු සිද්ධ කරගෙන ඊට පස්සේ සමාජයේ නින්දා අපහාසවලටත් ලක් වෙලා නිකං කායිකවත් මානසිකවත් ආර්ථිකවත් හැම පැත්තකින්ම
කඩාගෙන වැටිලා ජීවිතේ සමහර අය අපට මුණ ගැහෙනවා සිහි කල්පනාව නැතුව සිහි විකල් වෙලා ජීවිතේ එපා වෙලා සමහරට මුළු මහත් සමාජයත් එක්කම වෛර බැඳගෙන අන්න ඒ තැනට ගිහිල්ලා ජීවිතේ අමාරු වැටිච්ච අසරණ වෙච්ච පිරිසක් අපිට දකින්න ලැබෙනවා. අන්න ඒ අයට සහ ඒ අමාරු වලට වැටෙන්න කලින් සාමාන්‍ය ඔබට ඒ වගේ යම්කිසි ආරක්ෂාවක් යම්කිසි බේරීමක් ජීවිතේ ගලවා ගැනීමක් හදාගන්න මේ කාරණා ටික මම කියලා දෙන්න හිතුවේ. එහෙමනම් හිතන්න අද දේශනාවේ මාතෘකාව හැටියට මේ කාරණේ හකුලවලා ගත්තොත් වංචාවලට රැවටිලිවලට අහුවෙලා කෙනෙක් අමාරු වැටෙනවා. එතනදී අපි දකින්නේ අපරික්ෂාකාරීකම නුවණින් කල්පනා කරන්න නැතිකම දුරදිග හිතලා තීරණ ගන්න නැතිකම රට ලෝකයේ පිළිබඳව හොඳ අවබෝධයක් සමාජය ගැන අවබෝධයක් නැතිකම. අන්න එහෙම තීරණ අරගෙන අමාරු වැටිලා තමන්ගේ ධනය දේපල වස්තුව පැත්තෙමුත් අනාථ වෙලා තමන් සෞඛ්‍යමය පැත්තෙමුත් අනාථ වෙලා මානසිකව සහ කායිකව දෙකෙම වැටිලා ඊට පස්සේ සමාජයේ නිന്ദා ගැරහිලි වලටත් මූණ දෙන්න වෙනවා. අන්න ඒ ගැනයි අපි අද කතා කරන්නේ. පින්වත්නි මේ දේශනාව කරනකොට මට කරුණුකාරණා ගැන ටිකක් මම කල්පනා කරද්දී මට හිතුණා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ ජාතක කතා වගේ දේශනා තුල මේ ගැන හොඳ පණිවිඩ තියෙනවා. එහෙම කල්පනා කරද්දී මට හොඳ ලස්සන ජාතක කතාවක් සිහියට ආවා. ඒ තමයි සිංහාල ජාතකය. සිංහාල ජාතකය. අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්නකොට දේවදත්ත සාමින් වහන්සේ තමන් වහන්සේ ළඟ නැති ಗುಣ පෙන්නලා මහජනතාව මුලා කරගෙන සිව්පසේ ලබාගෙන වැඳුම් පිදුම් ලබමින් හිටියේ. ඔන්න ඔය කාරණේ මුල් කරගෙන තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනාව කළේ මේ සිංහාල ජාතකය. දේවදත්ත හාමුදුරුව අලුතෙන් මහණ වුණ වැඩිය දැනුම් තේරුම් නැති අලුත් භික්ෂුන් වහන්සේලා 500ක් රවට්ටගෙන තමන් එක්ක ගයා කියන ප්‍රදේශයට එක්කගෙන ගියා. එක්කගෙන ගිහිල්ලා ඒ ගයාවේ ගංගා වාසල විහාරයක් හදාගෙන ඒකේ වාසය කළා. එතන ඉන්න අතරේ එයා අර 500ක් භික්ෂුන් වහන්සේලාටයි එන යන දායක පිරිසටයි කියන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ ළඟ සැබෑ ප්‍රතිපatti නැහැ, සැබෑ උතුම් ප්‍රතිපatti තියෙන්නේ තමන් ළඟ කියලා. බුදුරජාණන් වහන්සේගේ අඩුපාඩු කිය කියා බුදුරජාණන් වහන්සේට නිඳා කරමින් බුදුරජාණන් වහන්සේ කිසි ගුණයක් නැති කෙනෙක්, ඔය කියන තරම් උතුම් කෙනෙක් නෙමෙයි කියලා මෙහෙම මිනිසුන්ට කියලා තමන් ළඟ මහා ඉරිදි බල තියෙනවා, සිල් ගුණ තියෙනවා, තමන් මහා විශාල සත්පුරුෂයෙක් මේ විදිහට කියලා පිරිසක් රවට්ටගෙන හිටියා. බොරුවෙන් මහජනතාව මුලා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් ඔය අජාසත් රජුරෝ වගේ මේ දැවැන්ත රජවරු පවා දේවදත්ත හාමුදුරන්ට මුල් කාලේ ඉඳලම මුලා වෙලා රැවටිලා හිටපුවායිනේ. එක දවසක් ලස්සන සිද්ධියක් වුණා පින්වත්නි. අජාසත් රජුරෝ දානි කරත්ත 500ක් විශාල කරත්ත 500ක ප්‍රණීත දානමාන ආහාර පාන සකස් කරලා දේවදත්ත හාමුදුරුවන්ගේ පන්සලට පිරිසකුත් එක්කම පිටත් කරලා ඇරියා. දැන් මේක දැකලා බුදුරජාණන් වහන්සේට මේ පණිවිඩේ සමහර අය ඇවිල්ලා කිව්වා බලන්න භාග්‍යතුන් සන්නර අජාසත් රජුරෝ දේවදත්ත හාමුදුරුවන්ගේ පන්සලට දානි කරත්ත 500ක් යවුවා කියලා. පින්වත්නි හිතන්නකෝ කරත්ත 500ක කෑම බීම යවනවා කිව්වහම දේවදත්ත හාමුදුරුවන්ගේ ළඟ ඒ වෙනකොට කී දෙනෙක් හාමුදුරුවරු ඊළඟට භික්ෂුණීන් වහන්සේලා එහෙම නැත්නම් අපි කියමු භික්ෂු භික්ෂුණී කියන දෙපිරිසම කී දහහක් ඉන්න ඇද්ද? ඊළඟට දායක පිරිස කොච්චර ඉන්න ඇද්ද? නේ? එතකොට විශාල පිරිසක් දේවදත්ත හාමුදුරුවෝ තමන් වහන්සේ වටේට එකතු කරගෙන හිටියා. ඒ එකතු කරගෙන හිටියේ තනිකර බොරුවෙන්. බොරු මවාපෑම් කළා. පොඩි පොඩි ඉරිදි ප්‍රාතිහාර පෙන්නලා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට නිඳා කරමින් අපහාස කරමින් උන්වහන්සේ ළඟ කිසි ගුණයක් නැතේ මගේ ළඟ තමයි උතුම් ගුණ තියෙන්නේ කිය කියා මේ බුදුරජාණන් වහන්සේට වඩා තමන් උතුම් කියන එක කියමින් මිනිසු රවට්ටගෙන හිටියේ. ඉතින් අලුතෙන් මහාන වෙන හාමුදුරුවෝ දන්නේ නැහැ මේක. උන්වහන්සේලා හිතනවා ඇත්ත තමයි කියලා. අලුතෙන් මහාන වෙන භික්ෂුණීන් වහන්සේලා කාන්තාවෝ දන්නේ නැහැ. ඉතින් ඒ අය හිතනවා මේක ඇත්ත තමයි කියලා.
මෙහෙම හිතල රැවටිලා යනවා. අර කෑම කරත්ත 500ක් ඇව්වහම හිතාගන්න පුළුවන් නේ කොච්චර සෙනගද්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා කිහෙල් ගහ පීදුනා වගේ කියලා. කිහෙල් ගහ පීදුනා වගේ කියලා ලස්සන කතාවක් නේ මේක. පින්වත්නි ඔබ දන්නවා කිහෙල් ගහක් පීදුනාම කොහමද? කිහෙල් ගහ පීදෙන්නේ කැන ඇවිල්ලා ගහ පලාගෙන එළියට ඇවිල්ලා ඔන්න කැන එල්ලීලා තියෙනවා. දැන් ගහ පීදිලා කැන කපලා අයින් කරාට පස්සේ ආයේ ඒ ගහේ පළදාවක් නැහැ. කිසෙල් ගහ කියන්නේ එහෙම එකක්. ඒක ඊට පස්සේ කපලා කොටලා විනාශ කරලා දාන්න ඕන. ඒ ගහ තිබ්බොත් පඳුරේ අනිත් ගසුත් වඳ පීදෙන්න ගන්නවා. ඒ නිසා අර පීදිච්ච ගහ කපලා විනාශ කරලා අයින් කරලා දාන්න ඕන. ඕනම ගහක් පීදුනොත් එහෙම ඒකේ කාලය ඉවරයි. දැන් උණ ගහක මල් පිපුණොත් මොකද වෙන්නේ? උණ ගහේ මල් පිපෙනවා කියන්නේ උණ ගහේ කාලය ඉවරයි. ආන් ඒ වාගේ බුදුරජාණන් වහන්සේ දාලා දේවදත්තගේ මේ වැඩේ දැකලා කිහෙල් ගහ පීදුනා වගේ. ඒ කියන්නේ යාගේ කාලේ දැන් ඉවරයි. යා විනාශේ කරා තමයි ඔය යන්නේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ උපමාවෙන් කිව්වේ. කොහොම හරි පින්වත්නි දැන් ඔන්න ඔය වාගේ මහා ජරමරයක් කරගෙන ඉන්නකොට දේවදත්ත හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා අතර මේ කතා බහ ගියා. බුදුරජාණන් වහන්සේට විරුද්ධව මහා විශාල දෙවැන්ත වැඩපිළිවෙලක් දේවදත්ත හාමුදුරුවෝ අරන් යනවා. බොරු කී කී අනිත් අය රවට්ටනවා. මේක කතා කර ඉද්දි බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩියා. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයෙන් ඇහුවාස් මහන්නනි මොකද්ද කතා කර හිටියේ? ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා කිව්වා බුදුරජාණන් වහන්සේ අපි මේ දේවදත්ත හාමුදුරුවන්ගේ මේ ජරමරය ගැන තමයි කතා කළේ. දේවදත්ත හාමුදුරුව භාග්‍යතුන් වහන්සේ ගැන බොරු ප්‍රචාර කරමින් නින්දාපාස කරමින් ශ්‍රාවකයන් අතරේ වැරදි වැටහීමක් ඇති කරලා අන්න අලුතෙන් මහාන වෙච්ච 500ක් නවක භික්ෂුන් වහන්සේලා අල්ලගෙන ගිහිල්ලා තියන් ඉන්නවා කියලා මේ කතාව කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණනි ඔය දේවදත්ත ඉස්තවිර දැන් විතරක් නෙමෙයි අතීතේ මේ විදිහට වංචා කළා. බොරු කිව්වා. අනිත් අය රවට්ටලා තමන්ගේ ඕනෑපාකම් පිරිමහගත්තා. තමන්ට ඕන කරන දේ කරගන්න ඕනෙම මිනිහෙක්ව රවට්ටන්න ඔය දේවදත්ත එදත් වැඩ කරා අදත් වැඩ කරනවා කියලා. ඉතින් එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි අනේ භාග්‍යතුන් වහන්සේ අපිට මේ අතීත කතාව කියලා දෙන්න කියලා. ආන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සිඟාල ජාතකයේ සම්බන්ධ කරුණු පැහැදිලි කළා. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජුරෝ රජ කරන කාලේ ඔය බරණැස් නුවර මිනිස්සු මහා විශාල උත්සවයක් පවත්වුවා. එයාලා ඔය රා මස් මාළු ආදී දේවල් පූජා කළොත් යක්ෂ ප්‍රේත වාගේ අමනුෂ්‍යයන් සතුටු කරලා ඒ අයගෙන් උදව්පකාර ලබා ගන්න පුළුවන්, ඒ අයගෙන් තමන්ට ආරක්ෂාව ලබා ගන්න පුළුවන්, යම් යම් කරදර බාධක වලින් තමන්ට ජීවිතේ බේර ගන්න පුළුවන් කියලා ඒ යක්ෂ ප්‍රේත වාගේ භයානක පාපී අමනුෂ්‍යයන්ට ඒ අය සතුටු කරන්න හිතලා බලිබිලි පූජා විදියට රා ඊට පස්සේ මස් මාළු මෙව හදලා පිළිවෙල කරලා නගරවල ගම් දනව්වල හන්දිවල මුළුවල මෙව තැන්පත් කරන්න පටන් ගත්තා. අර අපි කියන දොළපිදේනි දෙනවා කියන්නේ ඒ වාගේ. අර එහේ මේ හන්දිවල තුම්මං හන්දිවල හතරමං හන්දිවල ඇල දොළ ගංගා ගාව මේවා තැන්පත් කළා. මස් මාළු රා වාගේ දේවල් පිළිවෙල කරලා රෑ වෙනකොට පින්වත්නි ඒ මස් මාළු වල ඒ කෑම බීම වල සුවඳ වැඩිලා ඔය අවට කැලේ හිටපු සත්තු නගරයට එන්න පටන් ගත්තා. ඇවිල්ලා අරවා පෙරලගෙන කනවා. ඔය අතරේ එක හිවලෙක්, ඒ කියන්නේ නරියෙක් නගරයට ඇවිල්ලා හොඳට රා බිව්වා. රා බීලා අර මස් මාළු හොඳට කෑවා. දැන් මේක පෙරේතකමට මේ මස් මාළු කාලා රා බීලා හොඳට මත් වෙලා බඩ පිරිලා මූ ඉන්නකොට මේකට රෑ බෝ වෙනවා තේරුන්නේ නැහැ. එහෙමම නිින්ද ගියා. නිින්ද ගිහලා හොඳටම රෑ වුණා දන්නේ නැහැ. නැගිටලා බලනකොට දැන් කැලේට යන්න විදිහක් නැහැ. පහුවදා උදේ ඇහැරලා බලනකොට හොඳටම දවල් වෙලා. ඒ කියන්නේ දා රෑ කහලා බීලා හොඳට කොහේ හරි වැටිලා බුදියගෙන. මෙලෝ 100ක් නැතුව ඉඳලා බුදියගෙන මත් වෙලා පහුවදා ඇහැරලා බලනකොට හොඳටම දවල් වෙලා. දැන් මිනිස්සු මඟතොටේ වැඩපල කරන වෙලාව. නගරේ ජනතාව දැන් වැඩ මහමඟ ඉන්නවා. දැන් ගියොත් කාට හරි අහු වෙනවා.
අහුනොත් මිනිස්සු ගල් මුල් වලින් ගහලා මෙන්න නරියෙක් නගරයට ඇවිල්ලා කියලා මට ගහලා මරන්නත් බැරි නෑ, තුවාල කරන්න බැරි නෑ. ඒ නිසා මෙහෙම හිතලා හිවලා බය වුණා. බය වෙලා ලොකු පඳුරක් අස්සේ හැංගිලා බලාගෙන හිටියා. කවුරු හරි ආවොත් රවට්ටලා ඒ මිනිහගේ මාර්ගයේ මොකක් හරි චාටුවක් දාලා හිමීට මිනිසුන්ගෙන් බේරිලා නගරෙන් පැන ගන්න ඕන කියන අදහසයි. බැරි වුණොත් කරුවල වෙනකන් හරි හැංගිලා ඉඳලා හිමීට යන්න ඕන මිනිසු නැති වෙනකන් ඉඳලා කියලා හිතාගෙන හිවලා පඳුරාසේ හැංගිලා හිටියා. යනකොට ඔය ළඟින් ගියා එක එක වැඩවලට යන මිනිසු. ඒ මිනිසු දෙන්නේ තුන් දෙනෙකුටම කතා කරලා බැලුවා හිවලා. හිවලගේ හැටි දන්න මිනිස්සු අනේ අනේ ඔහෙට අපිට උදව් කරන්න බෑ කියලා මිනිස්සු හිමීට මග ඇරලා ගියා යන්න. ඔය යනකොට ටික වෙලාවකින් එක නාකි බමුණෙක් මේ පඳුර තියෙන හරියෙන් යනවා. හිවලා දැක්ක ගමන්ම හිතුවා මේ බමුණනම් හරි ලෝභයි. ඒ වගේම පෙනුමෙන්ම මහා මරි මෝඩයි කියලා පෙනෙනවා. එහෙම හිතලා බමුණට කතා කෙරුවා හිවලා බොහෝම යටහත් පහත්ව. කතා කරලා කියනවා, පින්වත් බමුණානන් වහන්ස, ඔය දැන් කාලේ අයියලා කතා කරන්නේ තෝමනේ, පින්වත් බමුණානන් වහන්ස, ඔබතුමා බොහෝම දැනුගත් උත්තමෙක් බව පේනවා, සත්පුරුෂෙක් බව පේනවා. ඒ නිසා මට පොඩි උපකාරයක් කරන්න. මොකද්ද? මම මේ නගරෙන් එළියට අරගෙන යන්න පරිස්සමට. එහෙම අරගෙන ගියොත් විශාල රන්රිදී මසු කහවණු පිරිච්ච නිධානයක් මම ඔබතුමාට ලබා දෙනවා කියලා කිව්වා. මම බමුණත් මාරි මෝඩකමට සහ තමන්ගේ හිතේ තියෙන ලෝභකමට වැඩි හිතුවේ නැහැ. කිව්වා, හිවලානනි, මම ඒ උපකාරය ඔබට කරන්නම්. මට ඒ මසුරන් ටික දෙන්න කියලා. මම ඔයාව කොහොමද අරන් යන්නේ කියලා ඇහුවා. කිව්වා, බමුණානනි, ඔබේ ඔය කරේ තියෙන විශාල උදුරු සළුවෙන් මාව හොඳට ඔතා ගන්න. ඔතාගෙන මාව උස්සගෙන යන්න. අර මිනිස්සු දැකලා ගහයි කියලා මේ කපටි නරියා අර රෙද්දෙන් මේ තමන්ව ඔතලා උස්සගෙන යන්න කිව්වා. එතකොට මොකක් හරි වටිනා බඩුවක් මුට්ටුවක් අරන් යනවා වගේ හිමීට නගරෙන් යන්න පුළුවන්. ඉතින් හිවලා කිව්ව විදිහටම අර බමුණා හිවලව තමන්ගේ උදුරු සළුවෙන් ඔතාගෙන බොහොම අමාරුවෙන් මේ මහා බරපතල හිවලා කරේ තියාගෙන මේ බමුණා පරිස්සමට නගරෙන් එළියට අරන් ගියා. ගිහින් කිව්වා, දැන් එහෙනම් මට අර රන්රිදී මසු කහවණු තියෙන නිධානේ පෙන්වන්න කියලා. ඒ වෙලාවේ හිවලා කියනවා, බමුණානනි, මසුරන් පිරිච්ච රන්රිදී පිරිච්ච ඒ නිධානේ තියෙන්නේ මීට ටිකක් ඈතට වනාන්තරයේ ඇතුළට වෙන්න. එතන තමයි ඒක තියෙන්නේ. එතන තියෙනවා විශාල සොහොන් පිට්ටනියක්. එතන විශාල ගහක් තියෙනවා. ඒ ගහ මුල තමයි ඒක වලලලා තියෙන්නේ කියලා කිව්වා. එතෙන්ට යනකම් යම් කිව්වා. බමුණා ඉතින් වැඩි හොඳටත් එක්ක මෝඩයෝන්ගේ හැටි එහෙමනේ. අර කපටියාගේ වචනෙට රැවටිලා මේ මෝඩ බමුණා කපටියාගේ වචනෙට රැවටිලා බමුණා හිතුවා තමන් කපටිකමක් කරන්න ඕන. හොඳටම මේ හිවල රවට්ට ගත්තා නම්, හිවලට ආදරෙන් සැලකුවා නම් වැඩේ හරි කියලා. මේ කැලේ හොඳට පයින් ඇවිදගෙන යන්න පුළුවන්කම තියෙද්දිත් ආපහු අර උතුරු සළුවෙන් ඔතලා හිවලා බොහොම පරිස්සමට කරේ තියාගත්තා. කරේ තියාගෙන කැලේ ඇතුළටම අරන් ගියා. දැන් හිවලා බොහොම සනීපෙට බමුණගේ කරපිට යනවා පයින් යන්න පුළුවන්කම තියෙද්දි. දැන් බමුණත් අර වස්තුවට තියෙන තණ්හාවට හිවලා රවට්ට ගන්න කියලා හිතාගෙන එක්කරගෙන යනවා. බොහොම අමාරුවෙන් අරන් ගිහලා හිවලා අර කැලේ ඇතුළේ තියෙන සෝම් පිට්ටනිය ගහ ළඟින් තිබ්බා. තිබ්බට පස්සේ ඔන්න හිවලා උතුරු සළුවෙන් එළියට ඇවිල්ලා කිව්වා, ඔබතුමාගේ උතුරු සළුව අර ගහමුල හොඳට දිගෑරලා එලන්ට. එලලා ඔන්න ඔය ගහමුල හොඳට හාරන්ට. හාරනකොට ඒ යට තියෙනවා නිදහණි. ඒ නිදහණි අරගෙන යන්න කියලා කිව්වා. ඊට පස්සේ හිවලා දැන් අර මනුස්සයා උතුරු සළුව හොඳට බිම දිගෑරලා එලලා දැන් ඉතින් තියෙන මොන මොන හරි ඔය හයිය තියෙන ලී දණ්ඩක් අරගෙන අරගෙන දැන් පොළව හාරන්න පටන් ගත්තා. දාඩිය දාගෙන බොහොම මහන්සිලා පැය ගාණක් තිස්සේ හරියට මහන්සිලා බිම හැඩුවා. හාරගෙන 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 යනවා. පේන්ට කිසිම නිදහනයක් මොකවත් තාම නැහැ.
බමුණ දාඩිය දාගෙන මේක හාරද්දී අර පැත්තක එලලා තියෙන උතුරු සළුව තියෙනවනේ, හිවලා මොකද කරේ? උතුරු සළුවේ කොන් හතරේ මල පහ කරා. හරි මැදත් මහ විශාල මල ගුලියක් පහ කරා. කොන් හතරේ උතුරු සළුව මැදයි ජරා කළා. ජරා කරලා හිවලා කැලේට දිව්වා යන්න. මේක බලාගෙන හිටියා මේ මහා විශාල ගහට අධිපතිව හිටපු වෘක්ෂ දේවතාවෙක්. දේවතාව බලාගෙන ඉඳලා බමුණට කතා කරලා කිව්වා, මෝඩ බමුණා, හිවලෙක් ළඟ කොහෙන්ද මසුරං, හිවලෙක් ළඟ කොහෙන්ද රන්දිදී, හිවලෙක් ළඟ කොහෙන්ද නිධානයක්, හිවලෙක් ළඟ නිකන් බෙලි කට්ටක්වත් පොල් කටු පතුරක්වත් තියනවද? නෑනේ. මේ ගහ මුල ඇති නිධානයක් නෑ මෝඩ මිනිස්සු. හිවලා උඹේ උතුරු සළුවේ මල පහ කරලා ආම් පැනලා ගියා. උඹට උගෙන් හම්බ වෙච්ච එකම වස්තු ඔච්චරයි, ඔය මල පහ ගුලි පහ විතරයි. තව වෙහෙස වෙන්න එපා, මහන්සි වෙන්න එපා. උඹ බොරුවට මෙතන ඇති නිධානයක් නෑ. දැන් ඉතින් කාටවත් පේන්නේ නැතු ඇයි ලැජ්ජහිනේ? දැන් හිමීට ගෙදර ඵලයක්. ගෙදර ගිහිල්ලා ඔය උතුරු සළුව හොඳට හොදලා උඹත් නාලා කරලා පිරිසිදු යම් කියලා බමුණට වෘක්ෂ දේවතාව අනුශාසනා කළා. ඒක අහපු බමුණා කල්පනා කළ බැලුවම තේරුණා වෙලා තියෙන වින්නැහිය. තමන් මෝඩයාට ඇන්දා, ගුණාට ඇන්දා තමන් රැවටුණා කියලා බමුණට තේරුණේ වෙන්න ඕන දේ වුණාට පස්සේ. අනේ අම්මේ, අන්තන් ජීවිතේ බේරුණානි කියලා බමුණා මොකද කළේ? අර උතුරු සළුවත් අකුලගෙන ගියා. ගිහිල්ලා ඉතින් නාලා කරලා පිරිසුදු වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ජාතක කතාව දේශනා කළා. සාමින් වහන්සේලාට කියනවා, මහණනි, ඒ කාලේ ඔය වංචා කරපු කපටි හිවලා දැන් මේ දේවදත්ත ඉෂ්ටවීර. ඒ කාලේ හොඳට මේවා හොයලා බලන්න නැතුව මේ හිවලා ගාව මොන වස්තුවක්ද, හිවලෙක් කියන්නේ කපටියෙක් නේද කියලා මේවා ගැන හොඳට පරීක්ෂාවෙන් නුවණින් කල්පනා කරලා බලන්න නැතුව අර කපටි හිවලට අහුවෙලා කපටි හිවලා කරේ තියාගෙන හැතැම්ම ගානක් ඇවිදගෙන ගිහිල්ලා හිවලා බේරලා පරිස්සමට කැලේට යවපු අර මිනිස්සයා බමුණා අමාරු වෙట్లా ඉන්න වෙලාවේ ඒ බමුණට හරි වැරද්ද කියලා දුන්න වෘක්ෂ දේවතාවුන් වහන්සේ බුද්ධත්වේ ලබාගෙන වැඩ ඉන්න මමයි කියලා අතීත කතාවයි වර්තමාන කතාවයි ගලපලා දේශනා කළා. පින්වත්නි, මේ කතාව මම මෙහෙම ඔබට මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක මේක ගලපලා ගත්තාම වරදක් නැහැ. පහුගිය කාලේ ඔය පිරමීඩ බිස්නස් කාර්යෝ ටිකක් ලැහැත්ති වෙලා අපේ මිනිසුන්ට කරපු වංචාවල් ගැන ඔබ අහන්න දකින්න ඇතිනේ මාධ්‍යෙන්. එහෙම කාලයක් තිස්සේ මිනිසුන්ගේ මුදල් බොහොම වංචනික විදිහට මංකොල්ල කෑවා. එයාලට අරව දෙන්නම් මෙව්ව දෙන්නම් ඈත ගම්වල මිනිස්සු පොඩි වුන් පවා මේකට අහු වෙලා තරුණ කොල්ලු කෙල්ලු පවා හරියට මේ වංචාවට අහු වුණා. ඩොලර් දෙන්නම්, ඩොලර් දෙන්නම් කියලා. ඩොලර් කියන ඒවා ජීවිතේට ඇහැට දැකලවත් නැති මේ ඈත කඩ පොළවල් වල ඈත ගම්වල පොලේ එළවලු ටිකක් කීර මින් ටිකක් තියාගෙන කීර පලා විකුණන, කොහිල දඬු ටිකක් ගන්න තියා විකුණන, හාල් මැස්සු කරවල ටිකක් තියාගෙන විකුණලා, එහෙම නැත්තම් මොනවා හරි පොල් ගෙඩි ටිකක් ඒ අලයක් බතලයක් විකුණගෙන කීයේ කී හරි දවසට හොයාගන්න වයසක ආච්චි අම්මලා මුළු ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි. සමහරට තමන් ওই කීයේ කී හරි එකතු කරලා ගමේ හිතවත් හිතවත් අය එක්ක දාලා තිබුණ සීට්ටු සල්ලි. ඔය ඔක්කොම එකතු කරලා මම බලාගෙන එක ආච්චි කෙනෙක් කියනවා, එක දුවක් ආවයිලු, ඇවිල්ලා කිව්වලු, අම්මේ මේ හොඳ ආයෝජනයක් තියෙනවා, මේකට සල්ලි දැම්මොත්, අද අම්මා සල්ලි දැම්මොත් හෙට ඉඳලා අම්මට ඩොලර් වලින් හම්බ වෙනවා. මේ දවස්වල ලංකාවට ඩොලර් හිග වෙලානේ තියෙන්නේ. ඒ නිසා අපිට ලංකාවට ඩොලර් ගේන්න පුළුවන්. ඩොලර් එකක් කියලා කියන්නේ රුපියල් 300ක් 400ක් කියලා. ඉතින් ඒ ගාණ හැම කියලා අම්මට මේ ගාණ දැම්මොත් දවසට ඩොලර් මෙච්චරයි, මේ ගාණ දැම්මොත් මෙච්චරයි කියලා හොඳටම අර වයස කාච්චම්ම මුරුන් ගත්තේ තියලා. උන්නත් මෙලෝ 100ක් කල්පනාවක් නැහැ මේවා ගැන, දන්නෙත් නැහැ ඩොලර් කියන්නේ මොනවද දන්නෙත් නැහැ, ආයෝජනයක් කියන නමේ තේරුම දන්නවද දන්නෙත් නැහැ. පව්. හැබැයි මේක අහිංසක මිනිස්සු කියලා නම් කියන්න බෑ. අපේ කට්ටිය කියනවා මේ ගම්වල ඈත ඉන්න අහිංසක මිනිස්සු රවට්ටලා. පින්වත්නි, අහිංසකකම වෙනයි මෝඩකම වෙනයි. හිත රිදෙනවා නම් සමාවෙන්ට
මේක මම මේ කියන්නේ හොඳට මතක තියාගන්න ඔබට. අහිංසකකම වෙනයි මෝඩකම වෙනයි. අහිංසක වුණාට බුද්ධිමත් වෙන්න අපි දැනගන්න ඕන. අහිංසක කියලා කියන්නේ කාටවත් හිංසා පීඩා කරන්නේ, කවුරුවත් තලා පෙලන්නේ, කවුරුවත් අමාරුවේ දාලා තමන්ගේ බඩගෝත්තරේ හදාගන්නේ කියන එකටනේ අහිංසක කියලා කියන්නේ. සතෙකුට සිව්පාවෙකුටවත් හිංසාවක් කරන්නේ, වචනෙන්වත්, කයෙන්වත්, හිතෙන්වත් හිංසාවක් ප්‍රාර්ථනා කරන්නේ. අන්න එයාට කියනවා අපි අහිංසකයි. හැබැයි අහිංසක කියන්නේ මෝඩකම නෙමෙයි. මෝඩකම කියන්නේ මෙන්න මෙවුවට. මේ ලෝකේ මොනවද සිද්ධ වෙන්නේ? අපි දන්නේ නැති මාතෘකාවක් නම්, අපි දන්නේ නැති විෂයක් නම්, ඒ ගැන දන්න කියන මිනිහගෙන් අහලා කරලා බලලා තීරණයක් ගන්නවා මිසක නොදන්නා දේවල් සම්බන්ධයෙන් අපි කොහොමද යම් යම් දේවල් තීරණය කරන්නේ? මේ කොහේ හරි ඉන්න කවදාකවත් දැන් Taman දන්න කියන කෙනෙකුත් නෙමෙයි. අර එක මාධ්‍ය වේදිකෙද්ද කොහෙද ගිහිල්ලා අහනවා, අම්මා කාටද සල්ලි දුන්නේ? කවුද ගත්තේ? අනේ දන්නේ පුතේ, මේක දුවක් ආවායි, දුව ලස්සනට ඇඳලා කරලා හිටියේ. ඒ දුව තමයි අපි ඔක්කොගේම මේ පොලේ වැඩ කරන අයගෙන් සල්ලි එකතු කළා. මෙහෙම කිව්වා, මෙහෙම මෙච්චරක් දාපුවම අම්මට හෙට ඉඳලා ඩොලර් මෙච්චරක් හම් වෙනවා දවසකට. අම්මට පොලේ ඇවිල්ලා මහන්සි වෙන්න ඕනේ. සල්ලි මෙච්චරක් දැම්ම ගෙදෙට් වෙලා ඉන්නකොට නිකම් වෙනවා ඩොලර් කිව්වා. ඉතින් හරි වටිනවනේ පුතේ ඩොලර්. ඒ නිසා මම 95000ක් දැම්මා. මම 85000ක් දැම්මා. මම 100000ක් දැම්මා. කොහෙන්ද සල්ලි? මේ පොලේ සල්ලි එක මොනවා මොනවා හරි විකුණලා, කීයේ කී හරි කොස්සට ටික, පලා ටික, අරම ටික විකුණලා හම්බ කරගත්ත ඔක්කොම සල්ලි ටික. ඊළඟට අර මේ පොඩි පොඩි ගමේ කට්ටිය හතර පහ දෙනා එකතු වෙලා දාගම සීට්ටු සල්ලි. ඔය ඔක්කොම එකතු කළා. අතේ කඩේ තිබිච්ච පොඩි පොඩි ওই මුදු මාල අරුංගල් එව්වත් විකුණලා හදයි ගත්තයි කිව්වල 95000 ලක්ෂයක් 80000 ඔය වගේ සල්ලි. හදාගෙන ඒ ඔක්කොම දැම්මක වරකේ. ඒ දුව එදා අරගෙන ගියා ගියාමයි ආයේ දැක්කේවත් නැහැලු. දැන් ඉතින් මේ අත්තම්මා බලාගෙන ඉන්නේ තැපැල් කන්තෝරුවෙන් හැන්දෑවට ලියුම් කවරයක දාලා ඩොලර් එක ගෙදෙට්ට එයි කියලා. බලන්න මේ වංචාවට අහුවෙච්ච විදිය. අර නරියා කොහොමත් කපටිනේ. නරියට හොඳක් නරකක් වැඩක් නැහැ. අනේ මේ මිනිහා පවුනේ, මාව කර තියාගෙන යනවා, පව් මේ මිනිහා, අමාරු වැටෙනවා. එහෙම හිතුවෙත් නැහැ. නිකන් හරි පස්සේ හිතන්න තිබන්නේ හරි කවන්නේ. මන් තවමේ මිනිසුන්ගෙන් බේරිලාවේ මේ මෝඩ මිනිහා හින්දානේ. ඉතින් ওই මිනිහට නිදහණයක් නැතත් කමන්නේ, පාඩුවේ යන්න දෙන්න ඕන කියලා. එහෙම හිතුවේ නැහැ. කට්ට කෛරාටික තක්කඩි නරියා මොකද කරේ? අර මෝඩ මිනිහාගේ මෝඩකමෙන් උදව්වත් අරගෙන ඒ මිනිහාගේ උතුරු සළුවේ මල පහ කරානේ පින්වත්නි. ඒ මිනිහට නින්දාවකුත් කරානේ, සෞත්තුවකුත් කරානේ. බලන්න කොච්චර කැත වැඩක්ද මේ කලේ. ඔය පිරමීඩ බිස්නස් වලට අහුවෙච්ච අපේ මිනිසුන්ට උනේ තෝකම තමයි. අන්තිමට පත්තු වෙලා මම වංචාවකට අහු වුණා, මගේ සේසතම නැති වුණා කියලා දැනගත්තට පස්සේ අර මිනිසුන්ට නඩු දාන්නටයි, හොරු අල්ලන්නටයි, පොලිසි ගානියන්ටයි රටේ නැති කෝලන් නටන්න පටන් ගත්තා. ඒ නටනකොට මොලේ තියෙන මිනිස්සු කියන්න පටන් ගත්තා, උඹලගේ මෝඩකමට කවුරුවත් පලි නැහැ. පොලිසියවත් කවුරුවත් පලි නැහැ උඹලගේ මෝඩකමට. කොහෙන් හරි එන මිනිහෙකුට අතේ තියෙන සල්ලි ටික දීලා ඩොලර් කියලා જાතියක් එනකම් බලන් ඉන්න බලා ඩොලර් දැකලවත් තියෙනවා කියලා මිනිස්සු දොස් කියන්න පටන් ගත්තා. දැන් අපිට උනත් මේ ධර්මදේශනාවේදී ඔය ඈත ගම්වල පොලේ බඩු විකුණපු ආච්චි අම්මලා අනේ පව් තමයි. අපිට නිකන් වචනෙට කියනවා අනේ අහිංසක මිනිස්සු පව් බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගත්ත කියලා. හැබැයි වචනේ අර්ථය ගත්තොත් අහිංසක මිනිස්සු කියන කෑල්ල මේ කතාවේදී අදාළ නැහැ. සමාජයේ ගම්වල ඉන්න ආච්චි අම්මලා සියලා පරණ වයසක මිනිස්සු, දුප්පත් මිනිස්සු, අහිංසක ඇති. ඒ කියන්නේ කාටවත් හානියක් නොකර තමන් බොහෝම අමාරුවෙන් ගොවිතැනක් බතක් කරගෙන ඒකෙන් තමයි මේ කීය හරි හොයාගන්නේ. පන්සලට දාන ටිකත් පූජා කළා. තමන් එක වේලක් කාලා ඊළඟ වේල හාමුදුරුවන්ට දාන ටිකත් දෙනවා ඇති. මම ඒකට ගරු කරනවා, ඒකට පින් දෙනවා. හැබැයි පින්වත්නි, ඒ දාන ටික වළඳලා අපි මේක ඔබට කියලා දුන්නේ නැත්නම් ඊට වඩා ණයකාරෝ වෙනවා අපි. ඇයි? අහිංසකකම වෙනයි ඕක මෝඩකම. අර ඔබේ ළඟ අහිංසකකම ඇති. ඒකට අපි ගරු කරනවා. ඒක ඔබට බොහොම සංසාරේ සැප පිණිස අහිංසකකම උපකාර වෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි මෝඩකම කියලා කියන්නේ බොහොම භයානක ප්‍රශ්නයක්. කරුණු කාරණා දන්නේ නැතිකම. ලෝකයේ මොනවද සිද්ධ වෙන්නේ? ලෝකයේ ඉන්න වංචාකාරයෝ, බොරුකාරයෝ, කපටියෝ, පව්කාරයෝ, ඕනෙම මිනිහෙක් රවට්ටලා තමන්ගේ බඩ පුරව ගන්න බලන් ඉන්න ගිහි පැවිදි දෙගොල්ල මේකයි. මේ කට්ටිය ගැන දන්නේ නැතු, අවබෝධයක් නැතු ඉන්න එක මෝඩකම.
හරි දැන් අපි ඒ ගැන දන්නේ නැහැ. අපි මේ රටේ ලෝකේ තියෙන හැම දෙයක්ම දැනගන්නේ කොහොමද? ඒක හරි දන්නේ නැහනේ. දන්නේ නැත්තම් නොදන්නා දේවල් වලට අත ගහලා අත පුච්ච ගන්න නැතුව මොකක් හරි පිළලයක් එනකොට, මොකක් හරි කොඩිවිනියක් ගමට එනකොට හොයලා බලන්න ඕන මේ මොකද්ද? දන්න කෙනෙකුට මේක කියලා අහන්න ඕන මෙන්න මෙහෙම දෙයක් කිව්වා මේක ඇත්ත නැද්ද මොකද්ද? එහෙම අහන්න එපේ. ඊළඟට නිකන් හරි හිතන්න පුළුවන්කම තියෙන්න ඕන මේ කොහෙදෝ නැති මිනිස්සෙකුට මට ඩොලර් ගෙනල්ලා දෙන්න තියෙන ආසාව මොකද්ද? මේ රටකුත් වැටිලා රටට සල්ලි නැතුව ඉන්නවා. මේ අපි 10,15,000 25,000 30,000 දැම්මහම පහෝදා ඉඳලා අපිට ඩොලර් එන්නේ කොහෙන්ද? ඕක හිතන්න එපේ. එහෙනම් ඉතින් රටේ ජනාධිපතිට පුළුවන් රටේ තියෙන සල්ලි ටික ඔක්කොම එකතු කරලා ඔය කියන පිරමීඩ ගිනුමකට දාලා පහුවදා ඉඳලා ඩොලර් ගන්න. එහෙම පුළුවන්. එහෙනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ. හිමීටි ඩොලර් හම්බෙනවා. නිකන් මේ රුපියල් මොකටද අපි අතේ තියන් ඉන්නේ? මේ ලංකාවේ මහ බැංකුවේ තියෙන සල්ලි ඔක්කොම අනිත් බැංකුවල තියෙන ඔක්කොම අරගෙන දාලා ඩොලර් ගන්නවා. මේක හිතන්න එපේ. දැන් අර වංචාකාරයෝ කොහොමත් ඉතින් වංචාවට නෙන්නේ. වංචාකාරයා ඒ එන්නෙම වංචාවට කවුරු හරි රවට්ටන්න. ඉතින් ඉස්සල්ලා සමාජිකත්වයේ ගන්න කීප දෙනාට පොඩි ඇමකුත් දානවා, පොඩි මස් කෑල්ලක් දානවා කාලා බලන්න. කාලා බලනකොට ආශෝක් කියලා ඒ වෙනස තව තව කට්ටි එක්කව කරනවා, එක්කව කළා දෙනවා. මුලින් මුලින් එන මිනිසුන්ට අර පස්සේ පස්සේ ආපු මිනිසුන්ගේ සල්ලි වලින් තමයි දෙන්නේ. දීලා ඒ මිනිස්සු සතුටු කරලා තියා ගන්න. ඒ අතරේ එක එක කැම්පේන් කරනවා, එක එක රට සවාරි යනවා, එක එක පොඩි පොඩි මිනිසුන්ට උදව් කරනවා පෙන්නනවා, නැති බැරි මිනිසුන්ට සලකනවා වගේ පොඩි වීඩියෝ ටිකකුත් හදලා පෙන්නනවා. මේක බලනකොට අර ගම්වල ඉන්න මෝඩ මිනිස්සු ඒ කට්ටිය කොහොමත් අහුවෙලා අතන සාමාන්‍යයෙන් මේ පණ්ඩිතයි කියලා කියන මේ සෝෂල් මීඩියා පාවිච්චි කර කර ඉන්න කොල්ලෝ කෙල්ලොත් අරක දැකපු ගමන් හරිනේ මේ තියෙන වැඩේ කියලා අර වීඩියෝ ටික දැක්කම ඒකට අහුවෙනවා. රට සවාරි යනවා, වාහන ගන්නවා, කාර් ඇතුළේ ඉඳලා මේක කියනවා, බෙන්ස් කාර්වල, අවුඩි කාර්වල, BMW වල ඇවිල්ලා කියනවා මම මාස දෙකක් හම්බ කරලා මේක ගත්තෙ. ඔහොම ගුවම රැවටෙනවා. රැවටිලා ඔන්න හිතලා බලන්න එපේ. නිකන් මෙච්චර මෙහෙම පුළුවන් නම් ලෝකෙ මෙහෙම තියෙන්නේ ඇයි කියලා කපටිකමට වංචාවට අහුවෙනවා. ඒ එකක්. අනිත් එක මේකට හේතුව අපරීක්ෂාකාරීකමනේ. ඊළඟට මේ විදේශගතව ඉන්න අපේ පින්නතුන් තමයි ගොඩාක් මේ ධර්මදේශනා පව අපේ අහන්නේ. ඒ නිසා ඔබට මම කියනවා, සමහර පින්නතුන් අපිට කතා කරලාගෙන අනේ හාමුදුරුවනේ මං අවුරුදු ගාණක් තිස්සේ මහන්සිලා හම්බ කරපු සල්ලි ටික ඔක්කොම මෙහෙම මිනිස්සුන්ට දුන්නා, මට ගෙයක් හදලා දෙන්නම්, වාහනයක් කරන් දෙන්නම්, රත්තරන් බඩු ටික කරන් දෙන්නම් කියලා පොරොන්දු වුණා. ඒ මිනිහා සල්ලි ටික ගත්තමයි ආගියතක් නෑ. සමහර විට ඔන්න මේ තනියම ඉන්න කාන්තාවන්ට උදව් කරන්න හරියට සත්පුරුෂ අයියලා, ඊළඟට සත්පුරුෂ මහත්තුරු හරියට ඉදිරිපත් වෙනවා. මේ අසරණ වෙලා ඉන්න නංගිලාට, අසරණ වෙලා ඉන්න වැන්දබුවන්ට එහෙම පිහිට වෙන්න හරියට උදව්. ඔය රට ලෝකේ පිටරටවල ගිහිල්ලා වැඩ කරන මිනිසුන්ට ගොඩාක් වෙලාවට කීයක් හරි හම්බ කරලා රත්තරන් බඩුවක් අර එහෙම හම්බ කරගෙන තියන් ඉන්න ගෑනු මිනිසුන්ට උදව් කරන්න පිහිට වෙන්න හරියට බෝධිසත්ත්ව උතුමාණන් වහන්සේලා අර නරියා වගේ කට්ටිය බලාගෙන ඉන්නේ. ඔය අන්තර්ජාලයෙන් ඔය සෝෂල් මීඩියාවල අපිට පේනවා ඒ කට්ටිය සැරිසරනවා. ඒ කට්ටිය සත්ගුණවත් සත්පුරුෂ වේශයෙන් සැරිසරනවා. සමහරු බුදුසරණ පත්තරේ, ඊට පස්සේ කෙලෙස් 1500 බණ පොත, ජාතක කතා පොත, පිරිත් පොත බෑගිකේ දාගෙන බස් එකට නගිනවා. නැගලා අර වගේ ඇහැට කනන පේන තලත් ඇනි වයසේ ටිකක් අල්ලගන්න පුළුවන් වගේ කියලා හිතන ගෑනු මිනිස්සෙක් එහෙම දැක්කොත් හිමීට ළඟින් වාඩි වෙනවා. කතා බහට යන්නේ නැහැ. ඇඟේ හැප්පෙන්න යන්නේ නැහැ. එහෙම මෙන් අතපත ගන්න අරමුව කරන්න කියලා සවුද්ද වෙන්නේ නැහැ. ඉඳගෙන යන ගමන් ඇහැක් කරලවත් ඒ පැත්ත බලන්නේ. බුදු සරණ පත්‍රය අරගෙන කියවනවා. උඩ ඉඳලා පල්ලෙහාට කියනවා, පල්ලෙහා ඉඳලා උඩට කියවනවා. ඊට පස්සේ බණ පොතක් අරගෙන කියවනවා. අර මිනිස්සයත් කොනින් කොනින් බලනවා. අනේ මේ වාගේ අසත්පුරුෂ සමාජයක, තක්කඩියෝ හොරු කාලකන්‍යෝ බේබද්දෝ ඉන්න සමාජයක මේ තරුණ මල්ලි, මේ තරුණ අයියා බලන්න කොච්චර ගුණවත්ද? බණ පොතක් කියාගෙන වටපිටාවෙ ඉන්න ගෑනු මිනිසුන්ට අර මිනිසුන්ට ඔච්චම් පාන්න නැතුව බොහොම සංවරව යනවනි. හොඳට කලිසම ඇඳලා, කමිසෙ යට කරලා, බෙල්ට් එක දාලා, හොඳට කොණ්ඩේ කොටට කපලා පීරලා ලස්සනට මේ වැදගත් විදිහට ඉන්න ළමෙක් නෙමෙයි. හොඳ ළමෙක් බණ පොත බලන්නේ, බස් එකේ යනකොටත් බුදු සරණ පත්‍රේ බලන්නේ කියලා ටික ටික හිත ඒ පැත්තට යනවා. අර මිනිස්සයා කොහොමත් රබර් හැදාගෙන බලන් ඉන්නේ මේ ගෑනු මිනිස්සයාගේ ඉරියව් හිතුම් පැතුම් වෙනස් වෙන විදිය. ඇයි? කපටි වංචාකාර නරින්ට කොහොමත් පින්වත්නි ඔබට ඉව තියෙනවනි. කපටියාට ඉව තියෙනවා. ගානට Tamanට ඕන පැත්තට හැරුණා කියලා දැනගත්තාම නිකන් අහන ඔබ ඔබතුමිය කොහෙද යන්නේ? කාලද බීලද?
එක්කෝ අර බණපදයක් කියන බලන්ට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවානි, සුදු ඇඳගෙන ඇටමාල අතේ තියාගෙන බණපොත් අරගෙන ගිහියෙක් එනවනම් ඕනවට වැඩිය චතුරාර්ය සත්‍ය ගැන අනිත්‍ය දුක් අනාත්ම ගැන බණ කියාගෙන පින්වත්නි බොහොම පරිස්සමෙන් වැඩ කරන්න, බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. සුදු ඇඳගෙන බණ කියාගෙන ඕනවට වැඩිය ගිහියෙක් එනවනම් දැනගෙන තියාගන්න මොකාට දෙන්නේ? හොඳ වුණොත් ප්‍රශ්නයක් නැහැ, ඒක පස්සේ බේරගන්න බැරියෙ. කෝකටත් කල්පනාවෙන් ඉන්න. අර මිනිස්යාගේ හිත මේ පැත්තට ආවා කියලා දැනගත්තට පස්සේ ඊළඟට තේ ටිකක් බොන්න බැහැලා එතන ඉඳලා ටෙලිෆෝන් අංක ඉල්ලගෙන ඉන් පස්සේ තමයි සෙල්ලම පටන් ගන්න. කොහෙට කොහෙට හරි එක්කන ගිහිල්ලා අතේ කරේ තියෙන සල්ලි ටික බඩු මුට්ටු ටික අරගෙන තව ඕනෑපා කන් ටික කරගත්තට පස්සේ ආගිය අතක් නැ මේ සපුමල් කුමාරයා. ඊට පස්සේ මේ දේවතාවුන් වහන්සේ පේන මාණිකවත් නැ ඔබ අන්ත අසරණ වුණා. සමහරට විදේශගත වෙලා ඉන්නකොට ඒ රටවල් වලදී හම්බෙනවා බෝධිසත්ව කුමාරවරු. තමන්ගේ ගෙදර ඉන්න සැමියාට නැති විශ්වාසී, තමන්ගේ සහෝදර සහෝදරිය ගැන නැති විශ්වාසී, තමන්ගේ දරුවා ගැන නැති විශ්වාසය ඇති වෙනවා අර බෝධිසත්ව උතුමාණන්ලා ගැන. ඊට පස්සේ තමන්ගේ ඇඟේ කරේ පරේ තියෙන ඔක්කොම ටික දන් දෙනවා. දීලෙවලලා මාසෙ දෙක තුන යනකොට අර කට්ට කයිඩාටි ගියා මේ වාගේ හතර පහ පොලරකටම ගිහිල්ලා මේ මිනිස්සු රවට්ටගෙන ඔක්කොම අරගෙන පලා ගියාට පස්සේ පොලිසි ගානි, උසාවි ගානි, දේවාලවල් ගානි අරවා මේවා හදි හුණියම් කර කර පොල් ගගහා යන්තර මන්තර කී කියා රටේ නැති කෝලම්. ඒකටම අහු වෙලා ඉන්නවා තක්කඩි කට්ටඩියෝ ටිකක්. අරවා මාතාව, මේ දේව මාතාව, අර කපු මහත්තයා කියලා ඔය බලන්නකෝ අන්තර්ජාලයට ගියාම ඉන්න දෙන ඔක්කොම පිහිට වෙන්න බලාගෙන ඉන්නේ විදේශගත දුකටපත් වෙච්ච දරුවොන්ට. ඊට පස්සේ අර මෙච්චරක් එවන්න, අච්චරක් එවන්න, ඊට පස්සේ මෙහෙම කරන්න පිහිට වෙන්න පුළුවන් පුතේ කී කියා හරි ආදරෙන් කතා කරනවා. අර තමන්ට වංචා කරපු අය අල්ලලා දෙනවා, ඒ වංචා කරපු මිල මුදල් ටික අරන් දෙනවා කියලා මෙයාලත් ඉතුරු ටික කඩා ගන්නවා. ඇයි අර වංචාවට ලක් වෙච්ච දුකට වේදනාවට පත් වෙච්ච මිනිස්සයා කොහෙන් හරි ගොඩෙන්ටනේ බලන්නේ? අර ගසාගෙන යන මිනිහට පිදුරු ගහත් ගහක් වගේ අර මොකක් හරි කරුමේ කෙල්ලෙනවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච සතේ ඒ මිනිස්සු හුරා කෑවට පස්සේ ආයෙ මොකවත් නැහැ. ඊට පස්සේ අපිට කතා කරලා කියනවා අනේ හාමුදුනේ බලන්න වෙච්ච දේ මට හරි ප්‍රශ්නයක් වුණේ, මම මෙහෙම හම්බ කළ බොහොම දුක් මහන්සිලා මෙහෙම මිනිස්සෙක් මාව කසාද බඳින්නම් කියලා දරුවොත් එක්ක මාව බාර ගන්නම් කියලා මෙහෙම කිව්වා. අන්තිමට ඔක්කොම ඩි ගරගෙන එමිණිය ගිහින් යන්ට ආගිය තන්නේ බැලුවා මේ මිනිස්සයාට පවුල් දෙක තුනක් තියෙනවා අරකද මේකද කියලා විස්තර හොයලා බලන්න නැතුව පරීක්ෂා කළ බලන්න නැතුව වැඩ කිරීමේ ප්‍රතිඵලය ඕකයි. පින්වත්නි ඔබ කියන්නේ මේ කාරණා මේවා මෙහෙම අහනකොට සමහර විට අවබෝධයක් තියෙන කෙනෙකුට නම් පස්සේ හරි අනේ මේ හාමුදුරු කියන්නේ ඇත්ත තමයි කියලා හිතෙන්නත් පුළුවන්. සමහරට මං ගැන කෙනෙකුට හිතේ තරහක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් මම මේක කියන්නේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන්. පින්වත්නි අපි දන්නවා මේ වාගේ කාලෙක යමක් හරිහම්බ කරගන්න මිනිස්සෙකුට කොච්චර අමාරුද, කොච්චර මහන්සි වෙන්න ඕනද කියන එක අපිට තේරෙනවා. දැන් ওই විදේශගත වෙලා ඉන්න අය ගොඩාක් වෙලාවට හරියට කෑම බීම ටිකක් නැහැ. හරියට නිමාඩුවක් නැහැ. සමහර අය කට්ටිය අපිට කියනවා රෑට කොච්චර හරි වැඩ කළා රෑ 12 1 වෙනකන් ඒ මිනිසුන්ගේ කෑම බීම හදලා දීලා ඔය විශේෂ උත්සව එහෙම තියෙන කාලේට හරියට කනවා බොනවා ඒව හදලා කරලා රෑ අපි කනකොට හාමුදුනේ රෑ 12 1යි. ඊට පස්සේ ආයේ පහවදා උදේ 3ට 4ට නැගිටලා ආයෙ උයන්න එපා ඒ මිනිසුන්ට. එතකොට පැයක්වත් නිදා ගන්න නැහැ හරියට. ඒක නිදාගන්න තියෙන්නේ කුස්සියේ. සමහරු පෑන්ටි කබඩ ඇස්සේ නිදාගන්නේ. ඈ සමහරු යන එන කොරිඩෝව නිදාගන්නේ. බොහොම සමහර කලාතුරකින් හොඳට ඊ යන ගෘහ සේවකයොන්ට සේවිකාවන්ට නිදාගන්නට කණ්ඩ බොන්න කාමර දීලා කෑම බීම දීලා එහෙම සලකන තැනුත් තියෙනවා නැතුව නෙමෙයි. සමහරට හොඳට පහසුකම් තියෙන කෙනෙක් කියයි හාමුදුරුවෝ බොරු කියන්න එපා. ඔය අපිට එහෙම නෑ, අපි හොඳට සැපට ඉන්නවා. ලංකාවේ හිටියටත් වඩා අපි ලස්සනට ඉන්නවා කියලා එහෙම කියයි. අනේ පින්වත්නි සන්තෝසයි. එහෙම ඉන්න අයත් අපි දන්නවනේ. එහෙම ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඔබේ පෙර පිනකට හරි ඔබට ඒ වාගේ තැනක් හම්බ වෙලා හොඳට යමක් හරියම්බ කරගෙන නිදහසේ ජීවත් වෙලා කිසි කරදරයක් නැතුව මේ රාජකාරී කටයුතු කරගෙන මේ රටට ඇවිල්ලා දෙයියනේ කියලා සන්තෝෂෙන් ජීවත් වෙන්න තියෙනවා නම් ඒ ගැන අපිට කොහොමත් සතුටුයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අර වාගේ ගොඩා දුක් කරදර වලට පත් වෙලා ඉන්න පිරිසකුත් ඉන්නවනේ. මං ඒ අයටත් පොදුවේ මේ කියන්නේ එහෙම දැන් සීතලෙන් පීඩා විඳිනවා. සමහර රටවල් වල අධික සීතලයි. පින්වත්නි ඔය යුරෝපා රටවල් වල ඒ වගේ රටවල් වල ගොඩාක් අධික සීතලයි. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක උනත් එහෙමයි අධික සීතලයි. ඔය කොරියාව වගේ රටවල අපේ මිනිස්සු ගිහින් වැඩ කරන ඉතාලිය. ඉතින් අධික සීතලෙන් දුක් විඳිනවා. සමහර කාලවලට හිම
ති අපේ අර දේශගුණයට හුරුවෙච්චායට ඒක ගොඩාක් අමාරුයි දරාගන්න. සමහරට ඔය හාර්ට්ටැක් පවා එනවා අධික සීතලේ. ඊළඟට මිඩ්ලිස් මේ මැද පෙරදිග රටවල් වල ඒවගෙත් අපේ මිනිස්සු වැඩ කරනවා. ඒ රටවල අධික රස්නේ. ඉතින් අපේ මිනිසුන්ට ඒක දරා ගන්නත් බෑ. ඉතින් හරි වේදනාකාරීව බොහොම අමාරුවෙන් දුකසේ තමයි මේ රාජකාරී කටයුතු ගැන යමක් හම්බ කරගන්නේ. ඒ සමහර රටවල නීති රීතිත් එක්ක සමහර හිරේ විලංගු වැටෙනවා. සමහරු පෞගේ කාලේ අපි දැක්ක මිනිසුන්ට මැරුම් කාණ්ඩ වුණා. අන්න ඒ වාගේ දුක් විඳලා යමක් හම්බ කරනවා. මේ ලංකාවේ වුණත් ගොවිතැනක් බතක් කළා මොනවා හරි එළවලු පලා ටිකක් හරි විකුණලා වෙන මොනවා හරි පොඩි කඩයක් කරගම් මේකක් කරගෙන මොන ක්‍රමෙන් හරි මිනිස්සෙක් කාටවත් හානියක් නොකර වංචා නොකර ඔය මත්ද්‍රව්‍ය ව්‍යාපාර වගේ ඒවා නොකර සාධාරණව මහන්සිලා යමක් හම්බ කරන කෙනෙක් ගොඩාක් මහන්සි වෙලානේ දෙයක් හම්බ කරගන්නේ. ඒ හම්බ කරගන්න දේ කොල්ලකන්ට බලාගෙන ඉන්නවා ලෝකෝත්තරයෝ ටික. ඔබ තේරුම් ගන්න ඕන මේ කොහෙවත් නැති මිනිසුන්ට අපේ මිනිසුන්ටවත් නැති අමාරුවක් ආදරයක් මොකද්ද අපේ ගැන. දැන් ඔය මේ කාලේ දේශපාලකයෝ පවා ඔය අමුතුවෙන් කෑ ගහන්නේ රටවල් හදන්න මෙච්චර කාලෙකට නැති අමාරුව රටවල් හදන්න අපේ ජන ජීවිතේ පෝෂණය කරන්න අපිට හොඳ අනාගතයක් හදන්න අපේ දරුවන්ට උගන්වන්න මේ ඔක්කොම මෙයාලට හිතිලා තියෙන්නේ මේ ඊයේ පෙරේදා ඉඳලා. මෙච්චර කාලයක් ඒ ගානක්වත් නැතුව අපි කෑවද බිව්වද අපිට කන්න බොන්න තියෙනවද අපි ආවද ගියාද ළමයි ඉස්කෝලේ ගියාද ඉස්පිරිතාලේ ගිහපු මිනිස්සු මැරිලා දාවේ එහෙමම ආවද ඒ ළඟ තියෙන මල්සාලාවකින්ද ඒක කරගත්තේ පිටින්ද කරගත්තේ ඒ මිනිසුන්ට බෙහෙත් තිබ්බද ඒ මොකවත් බැලුවේ නැහනේ. දැන්නේ මේ බලන්නේ. ඒතකොට ඔබ බුද්ධිමත් වෙන්න ඕන ඉස්සර කාලේ වාගේ නෙමෙයි. දැන් බලන්න මෙච්චර මේ මාධ්‍ය මේ අන්තර්ජාලයේ මේ හැම පහසුකමක්ම තිබිලා මේ මිනිස්සු මෙච්චර රවට්ටනවා නම් බොරු කියනවා නම් වංචා කරනවා නම් මීට අවුරුදු 10කට 15කට 20කට 30කට 50කට එහා පැත්තේ මෙහෙම තාක්ෂණයක් නැති කාලේ මාධ්‍යයක් නැති කාලේ මිනිස්සු කොච්චර රැවටෙන්නේ නැද්ද කොච්චර මිනිස්සු කපටියන්ට අහුවෙන්නේ නැද්ද. හැබැයි ඒ කාලේ මේ කපටිකම වංචාව සාපේක්ෂව ටික සමාජයේ අඩුයි වගේ. දැන් එන්න කපටිව වංචාකාරයෝ අධර්මිෂ්ඨයෝ වැඩි. ඒ නිසා මෝඩ වුණොත් අහිංසක වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. අහිංසක වෙන්න පුළුවන් තරම්. හැබැයි මෝඩ වෙන්න එපා. හොඳට තාර්කිකව හිතලා බලන්න. Taman දන්නේ නැති දෙයක් නම් ඒකට එකපාරටම කඩාපනින්න යන්න නැතුව හොඳට හොයලා බලලා තව දන්න අයගෙන් අහලා බලන්න. එහෙම අහලා බලලා යම් කිසි තීරණයක් ගන්න. කවදාකවත් දැකපු නැති මිනිස්සෙකුට මේ ෆෝන් එකෙන් කතා කරලා හිතවත් වෙලා කොහේ හරි අනේනකොට හඳුනගෙන රස්සාව කරන තැන හිතවත්කම ඇති වෙලා එක පාටම ඔබේ මුළු සේසතම දන් දීලා මුළු ජීවිතේ මේ මිනිසයාට පවරලා ඔබ අමාරුවේ වැටිලා දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත දේවල් නැති වෙලා යනේනම නැති වෙලා ඔබ විවාහක කෙනෙක් නම් ඔබ කාන්තාවක් නෝ ඔබේ ස්වාමියා ඔබේ දරුවෝ මේ ඔක්කොම ඔබට අහිමි වෙලා ඔබ පිරිමියෙක් නම් ඔබ විවාහක නම් ඔබේ බිරිඳ ඔබේ දරුවෝ ඔබේ අය අහිමි වෙලා සමහරට අන්තිමට මොකවත් නැති වුණාම මේ මෝඩ මිනිස්සු ජීවිතේ නැති කර ගන්න හදනවා. එහෙම නැත්නම් අනිත් මිනිසුත් එක්ක රණ්ඩු වෙනවා, පලිගන්න හදනවා. තමන්ගේ මෝඩකමට එක එක මෝඩ වැඩ කරලා අමාරු වැටිලා ඊට පස්සේ බුදුහාමුදුරුවන්ටත් බනිනවා. මම මෙච්චර පින්දහම් කරගෙන මෙච්චර බණ අහගෙන හිටියා මටමයි මෙහෙම වුනේ. මේ බණෙන් මට වැඩන්නේ මට මේ ධර්මයක් ඕනේ කියලා ඔන්න බණත බනිනවා. බුදුහාමුදුරුවන්ට බයි. දෙවියන් වහන්සේටත් බනිනවා. යක්කුණ්ඩ භූතයන්ටත් බනිනවා. මේවා කර කර තව තව පඹ ගාලවල වල පැටලෙනවා. ඒ නිසා පින්මත්නි ලෝකේ හැමදාම මෝඩයොත් ඉන්නවා, කපටි වංචාකාරයොත් ඉන්නවා, අහිංසකයොත් ඉන්නවා, සද්ගුණවත් මිනිසුත් ඉන්නවා. අපිට මිනිසු කාලා බලලාද තේරුම් ගන්නට, කාලා බලලාද අපි අඳුරගන්නේ බෑ. ඒ නිසා හොඳට දෙයක් කරන්න ඉස්සලා වතාවත් දෙකක් නෙමෙයි අර පඬිතුන්ගේ කියමනක් තියෙනවානේ පනින්න බෙර සිතා බලන්න. දෙයක් කරන්න ඉස්සලා වතාවක් හිතන්න තව. මං කියන්නේ වතාවක් නෙමෙයි ලක්ෂ වාරයක් හිතලා බලන්න. අපිට ඔය මුඩින් පේන තරම් මිනිස්සු සත්ගුණවත්ද, සත්පුරුසයිද, අවංකයිද කියලා අපිට කියන්න බෑ. දැන් තිරිසංගත් දැන් අතන නරියා උපමාවට ගත්තට නරි කපටි නෑ පින්වත්නි. නරියා කියන්නේ සාමාන්‍ය සතෙක්, කැලේ ජීවත් වෙන නිකන් සතෙක්. මේ මිනිසුන්ගේ ජීවිත උපමාවට ඔය තියලා තියෙන්නේ. මේ ලෝකේ මිනිසයා තරම් වෙස් මාරු කරන්න පුළුවන්, අදහස් මාරු කරන්න පුළුවන් සත්වෙක් නෑනේ. අපි දන්නවා කැලේ දඩයන් කරලා සත්තු මරාගෙන කාලා ජීවත් වෙන සතා දඩේමටයි යන්නේ. ඒ සතා කොමත් තව කෙනෙක් මරාගෙන කන්නේ. ඒකකින් අපි පරිස්සම් වෙන්න ඕන. උඳුපියලිය ටික කාලා තනකොළ දළු ටික කාලා ඉන්න සතා අපි දන්නවා මේ සතා අපිට පණ බයයි. අපි දැක්කහම දුවනවා. ඌගෙන් කාටවත් හානියක් නැහැ. අසරණ සතෙක් කියලා, අහිංසක සතෙක් කියලා.
අලියෙක් ඇතේ දැක්කම අපි දන්න ඌගෙන් සතාසි උපාවට හානියක් නැහැ. හැබැයි ඌට කවුරු හරි හානියක් කළොත් ඌගෙන් එක පාරක් කෑවහම ඇති කියලා. අපි එහෙම දන්නවනේ සතාසි උපාව දැක්කම මේ සතා දරුණුයි, මේ සතා අහිංසකයි, මේ සතා මෙහෙමයි කියලා. මිනිස්යාට එහෙම තීරණය කරන්න බෑ. මදුරුවන්ගේ තුඩගේ විසයි, නයාගේ සර්පයාගේ දල දෙක විසයි, මිනිහගේ මුළු ශරීරෙම විස පිරීලා තියෙන්නේ. හදවතේ හලාහල විස තියාගෙන කටෙන් කියනවා මී පැණිවාගේ වචන. ඒ නිසා ඔය මී පැණිවාගේ වචන වලට ඔබ අහු වෙන්න එපා. පස්සේ හලාහල විස ඔබට කැවුනොත් එහෙම මැරෙනවා. ඒ නිසා පින්වත්නි, හොඳට සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න මේ කාලේ. හොඳට රට ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන ටිකක් හොයලා බලන්න. මොන මිනිසෙක් කිව්වත් එක පාරට පිළිගන්න යන්න එපා. තුන් ලෝකයක් ජයගත්ත කෙලෙස් බින්දුවක්වත් නැති අමාමෑණි බුදුරජාණන් වහන්සේ පවා වදාළේ ඕනම දෙයක් ගැන කවුරුවත් කිව්ව පළියට අහන්න එපා. තමන්ගේ බුද්ධියෙන් හොඳට කල්පනා කරලා තීරණ ගන්න කියලා. ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ තමන් හොඳට සිහිනුවණින් යමක් කල්පනා කරලා තීරණ ගන්න. මේ පෝය දවසක, මේ වාගේ උතුම් දවසක අපි මේ බණක් අහනකොට, පින්කමක් කරනකොට, සීලයක් දහමක් සමාදන් වෙනකොට පවා ඒවා හොඳට සිහි කල්පනාවෙන් හිතලා බලන්න. මේ විදිහට දන් දුන්නොත් මොකද වෙන්නේ? මේ කියන විදිහට දන් දුන්නොත් මොකද වෙන්නේ? එක එක කට්ටිය කියනවානේ ශ්‍රමණ වෙස්යෙන් කපටි වුණා. බුදුරජාන් වහන්සේ කාලේ දේවදත්ත හාමුදුරුවෝ එච්චර කපටි වුණා නම් අද කාලේ කපටි හාමුදුරුවරු නැද්ද? ඉන්නවනේ. ඒ නිසා බණ ටික පවා තමන්ට ඕන විදිහට තමන්ගේ වාසියට හරවලා කියනවා. දැන් අද මේ දවස්වල දේශපාලන කරදර හින්දා හාමුදුරුවරු පවා බලන්න තමන්ගේ වාසියට තමන්ට හම්බෙච්ච නම්බුනාම නැති වෙයි කියලා, තමන්ගේ දේපල නැති වෙයි කියලා, තමන්ට තියෙන සැප සම්පත් ටික නැති වෙයි කියලා ඕනෑම පචයක් බණපදයක් කරලා කියනවනේ. ඒ නිසා මේවට අහු වෙනවා නම් ඔබ තවදුරටත් ඒ කාලේ අර ලිම්මැඩි කාලේ අහු වෙච්ච එක වෙනයි, නමුත් දැන් කාලෙත් අහු වෙනවා නම් ඔබ අහිංසක නෙමෙයි, ඔබ මෝඩයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා මෝඩ වෙන්න එපා, අහිංසක වෙන්න, බුද්ධිමත් අහිංසකෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ අහිංසකම කෙනා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ බුද්ධිමත්ම කෙනා. බුද්ධිමත්ම කෙනා කොහොමද අහිංසකම කෙනා වුනේ? එහෙනම් ඔබ හිතන්න මෝඩම කෙනා අහිංසකම කෙනා කියලා අපිට කියන්න බෑනේ. ඒ නිසා මෝඩකම වෙනයි, අහිංසකම වෙනයි, බුද්ධිමත්කම වෙනයි, නුවණක්කාරකම වෙනයි, දෙයක් තේරුම් ගැනීම හැකියා වෙනයි. ඒක හොඳට අවබෝධයෙන් කටයුතු කරන්න හැමදාම ලෝකයේ සිද්ධ වෙන දේවල් දිහා ඇහැ කන ඇරලා බලාගෙන ඉඳලා තීන්දු තීරණ ගන්න. කාගේත් එක්කවත් ගැටෙන්න එපා, රණ්ඩු වෙන්න එපා, වෛර කරන්න එපා, එක එක නංගෙන් පලිගන්න යන්න එපා. තමන් අමාරුවේ නොවැටී ඉන්න තමන් වැඩ කරගන්න. මේ ලෝකේ කවුද අපිට විශ්වාස? තමන්ට තමන්වත් නැතිකොට අපි කොහොමද අනිත් අය ගැන හිතන්නේ? අද කාලේ තමන්ගේ ලෙයින් මාසෙන් හැදිච්ච දරුවෝ පවා දෙමව්පියන්ට වංචා කරද්දි, තමන් හදපු දරුවන්ට පවා දෙමව්පියෝ වංචා කරද්දි, තමන්ගේ සෙවණේ ඉන්න, තමන්ගේ හොඳ නරක හැම දෙයකටම ඉන්න තමන්ගේ බිරිඳට, තමන්ගේ ස්වාමියාට වංචා කරද්දි කියන එක අපි කොහොමද පිට ලෝකෙකින් බලාපොරොත්තු වෙන්නේ සාධාරණේ? ඒ නිසා පින්වත්නි, හැමතැනම වංචාව පිරීලා, දූෂණය පිරීලා, අකුසල් බලවත් වෙලා තියෙන කාලෙක ඔබ බුද්ධිමත් නොවුනොත්, ඔබ පරිස්සම් නොවුනොත් ඔබ මකර කටටම යනවා. ඒ නිසා හොඳට පරිස්සමට තීන්දුව තියන ගන්නට, ආර්ථිකමය පැත්තෙන් ගත්තත්, වෙනත් දෙයක් පැත්තෙන් ගත්තත්, පින් දහම් පැත්තෙන්, බණ දහම් පැත්තෙන් ගත්තත් හොඳට බුද්ධිමත්ව කල්පනා කරන්න. කරන හැම මෝඩ වැඩක්ම පින්කමක් කියලා හිතන්න එපා. කාට හරි කපටියෙකුට අහු වෙලා ඔක්කොම නැති වුණාම හරි මන් දානයක් දුන්නා කියලා හිතා ගන්නවා. දාන දෙනකොට පින් සිද්ධ වෙන්නේ වෙන විදියකට. මෝඩේකට කපටියෙකුට අහු වෙලා දේවල් නැති වුණාම එහෙම පින් සිද්ධ වෙන්නේ නැහැ. තමන් අමාරුවේ වැටිලා හම්බ කරගත්ත දේ නැති වෙලා පාරට වැටෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න. පින්කමක් කළත් බුද්ධිමත් වෙන්න, දානයක් දුන්නත් බුද්ධිමත් වෙන්න, සිල් සමාදන් වුණත්, බණ භාවනා කළත්, බණක් ඇහුවත් බුද්ධිමත් වහන්න කරන්න. රස්සාවක් කළත්, හම්බ කළත්, මිනිසුත් එක්ක ව්‍යාපාරයක් කළත්, වැඩපිළිවෙලක් කළත් බුද්ධිමත්ව කටයුතු කරන්න. මිනිස්සු තමයි එකතු වෙලා වැඩ කරන්න ඕනේ, නැතු තනියම නෙමෙයිනේ එකතු වෙලා වැඩ කරන්න. හැබැයි බුද්ධිමත් වෙන්න ඔබ හැම දිනාටම මේකින සමාජ කාරණේ ගැන පැහැදිලි කරලා දෙන්නයි අද ධර්මානුශාසනම් මම වෙන්කලි. ඒ නිසා බුද්ධිමත්ව මේ ධර්මදේශනාව ගැන වුණත් ඔබ බුද්ධිමත්ව හිතන්න, හිතලා තීරණ ගන්න, ඔබේ ජීවිතය ඔබ තුලම ආරක්ෂා කරගන්න. තමන් අපිව ආරක්ෂා කරන්න ලෝකේ ඉන්න දෙයියෝ, යක්කු, භූතයෝ එන්නේ නැහැ.
අනිත් අයට අපි ආරක්ෂා කරන්න බෑ. අපි ආරක්ෂාවෙන්න ඕන. අපි ආරක්ෂාවෙන්න නම් අපි සිල්වත් වෙන්න ඕන, ගුණවත් වෙන්න ඕන, ඒ වගේම නැනවත් වෙන්න ඕන. අපි තක්කඩි වැඩ කර කර, පව්කාර වැඩ කර කර, අශීලාචාර වැඩ කර කර අපිට ආරක්ෂා වෙන්න බෑ. අපි ඉස්සල්ලාම සිල්වත් වෙන්න, අපි ගුණවත් වෙන්න ඕන, ඊළඟට අපි නුවණක්කාර වෙන්න ඕන. ඔය ටික තමයි අපේ ජීවිතේ මෙලව ආරක්ෂාවටත් පරලව ආරක්ෂාවටත් තියෙන්නේ. වෙන යන්තර මන්තර නෑ ආරක්ෂාවට. බොරුවට පිරිත් පොත්වල පවා ওই පස්සේ කාලේ ලියපු යන්තර මන්තර වලින් අපිට ඇති ආරක්ෂාවක් නෑ. අපේ ආරක්ෂාව තියෙන්නේ අපි ධර්මයේ තුල පිහිටලා හිටියොත්. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කිව්වේ, ධර්මයේ රකින්න ධර්මයෙන් රැකිනවා කිව්වේ. තමන් සිල්වත් නම් ගුණවත් නම් ප්‍රශ්නයක් නෑ. තමන් නුවණක්කාරයි නම් තමන් කාටවත් අහු වෙන්නේ නෑ, අමාරු වෙටින්නේ. එච්චරයි අපිට තියෙන මන්තරේ යන්තරේ. සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න, නුවණක්කාර වෙන්න ඔබ හැම දිනාටම වඩාත් සුයහපත් ආරක්ෂා සහිත වටිනා බුද්ධිමත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය ශක්තිය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සත්පුරුෂ පින්වත්නි, මේ ආකාරයට මේ උතුම් බිනර පුරපසළොස්වක පොහොය දවසේදී අපේසින් සිද්ධ කරන්ට එදුන මේ උතුම් ධර්මානුශාසනාව මේ විදිහට වස්සාන දේශනා නාලිකාව තුළ සිද්ධ කරවාගෙන මුළු ලෝකේ පුරාම ධර්ම දානයක් හැටියට විසුරුවා හරින්න පින්බර දායකත්වයේගෙන කටයුතු කළ පිරිස සිහි කළ පින්දිලා ආශිර්වාද කරන්නට අපි සූදානම් වෙන්නේ. ඒ අනුව අද මේ උතුම් පින්කමේ දායකත්වයේ ධර්මින් කටයුතු කළේ වස්සාන දේශනා නාලිකාවේ ආරම්භය ඉඳලා මේ දක්වා නොඑක ආකාරයෙන් සිද්ධ කරන අපේ පින්දහම් කටයුතු වලට දායකත්වයේ ධර්මින් කටයුතු කරන ධර්ම ශ්‍රවණය කරමින් නිරන්තරයෙන් තමන්ගේ ජීවිතේට ධර්මයේ ආශිර්වාදයේ සලසා ගන්නට කටයුතු කරන කුවේට් සිට පින්වත් දියණියක් හැටියට අයව සිහිපත් කරන්නේ. ඒ මහත්මිය අද දවසේ මේ උතුම් ධර්ම දානමය මහා පින්කම සිද්ධ කරගෙන මීට වසර ගණනාවකට පෙර ඔක්තෝබර් මාස 3 දින පරලෝ සැපත් රත්නපුර රක්වාන මැඳගංගොඩ විසූ HM තේමී සාධනීය පියාණන්ට පින් අනුමෝදන් කරන්නට කල්පනා කළා තියෙනවා. ඒ ප්‍රධාන අරමුණ කරගෙනයි මේ උතුම් ධර්ම දානමය මහා පින්කම එතුමිය සිද්ධ කරන්නේ. මෙම ධර්ම දානමය මහා කුසලයේ ආනුභාව බලෙන් HM තේමිස් පියාණන්ගේ සාංසාරික භවගාමී ජීවිතයේ සුඛී සුවපත්ව එතුමාට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ දීම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධයෙන් උතුම් මමා මහ නිවණින් සැනසීම පිණිස මේ උදාරතර කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියන උතුම් අරමුණ ඇතුව පින් අනුමෝදන් කරනෝ. රත්නපුර රක්වාන මැඳගංගොඩ පදිංචි දැනට අසනීපතත්වයෙන් පසුවන PK පොඩිහාමි උපාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවයසා දීර්ඝායස පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදයත් දෙවියන්ගේ රැකවරණයත් මේ උතුම් කුසල ශක්තිය බලමහිමියත් තුළින් වාසනාව ලැබේවා. නිදුක් නිරෝගී සුවයක්මං සුවයම සැලසේවායි ආශිර්වාද සිද්ධ කරනවා. පින්බර දායකත්වයගෙන කටයුතු කළ කුවේට්ටි සේවයේ නියුතුවේ පින්වත් මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලුම ඥාතිත මිත්‍රාදීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් මේ පින්කමේ බලයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායස සැලසේවායි සිත ප්‍රාර්ථනා සිද්ධ කරනවා. විදේශගත සියලුම ලාංකිකයන්ට නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පත් සැලසේවායි සිත ප්‍රාර්ථනා සිද්ධ කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිත ප්‍රාර්ථනා කරනවා. ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු වස්සාන දේශනා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් තුනුරුවන්ගේ සරණින් සිත ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සීලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛා පටිපදාවෙන් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින්කුසල් හේතු වාසනා වේවායි මුළු මහත් ලෝක සත්වයාටම කරුණාවෙන් සෙත් ප්‍රාර්ථනා සිද්ධ කරනෝ. එහෙමනම් මේ උතුම් බිනර පුරපසළොස්වක පොහොය දවසේ කුවේට් සිට පින්වත් දියණියක් හැටියට අපට සිහිපත් කරන එතුමිය මේ උතුම් පින්කමට දායකත්වයේ ධර්මින් මුළු මහත් ලෝකයටම ධර්ම දානේ ලබා දෙමින් මේ රැස් කරගත් උදාරතර ආනිසංස ධර්මයන් දෙවියන්ටත් නමින් මිය ගියපු පියතුමන් ප්‍රධාන සීලු ඥාතීන්ටත් සුජීවත් විඳගෙන පින්කම සිද්ධ කළ එතුමිය ප්‍රධානව බලාපොරොත්තු වනේ රෝගී තත්ත්වයෙන් පසුවන PK පොඩිහාමි පාසිකා මාතාව ඇතුළු සීලු දෙනාටත් රට ලෝකයේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළ ඔබ අපි සීලු දෙනාටත් මෙලව ජීවිතයේ කායික මානසික සුවය සැලසේවා, ධර්මාවබෝධයේ උදා වේවා, අපේ පරලව ජීවිතත් සුවපත් වේවා, ධර්මාවබෝධයේ උදා වේවා, සංසාර දුකින් අත මිදී ඒ උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස අපි ඔබ සෑම සියලු දෙනාටම මෙම උතුම් කුසල ශක්තිය එකසේ හේතු වාසනා වේවා.
ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව දිනපතා ශ්‍රවණය කරනු ලබන කුවේටි සිටින පින්වත් දියණියකගේ පින්බර දායකත්වයෙන් යුතුව බිනරපුර පසළොස්වක පොහෝ දිනයේ නිමිත්තෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කළ ධර්ම දානමය පින්කමයි. ඇගේ ප්‍රධාන අරමුණ වූයේ මීට වසර ගණනාවකට පෙර ඔක්තෝබර් මස 3 වන දින පරලොව සැපත් රත්නපුර රක්වාන මැදගංගුඩ විසූ HM තේමිස් ආදරණීය පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම සහ දැනට අසනීප තත්වයෙන් පසුවන PK පොඩිහාමි උපාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිස සෙත්පත ආශිර්වාද කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ආරම්භයේ සිටම ධර්මදේශනා ශ්‍රවණය කරමින් ධර්ම දායකත්ව දරමින් කටයුතු කළ කුවේටි විසින පින්වත් දියණියක් විසින්. ඇයටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවායි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ග්‍රාහක පිරිස අතරින් අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0718575713 0718575713 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා